ආමෙන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා සැබවින්ම ශුද්ධාත්මන් වහන්සේ තමයි අපිට කතා කරන්නට යන්නේ ශුද්ධාත්මන් වහන්සේ අපට පවසන දේවල් අපි විශ්වාස කරමු ශුද්ධාත්මන් වහන්සේ තමයි වචනය සනාථ කරන්නේ ශුද්ධාත්මන් වහන්සේ තමයි බලවත් හාස්කම් මිනිසයන් අතර කරන්නේ ශුද්ධාත්මන් වහන්සේ පුරොන්දුණු ප්‍රකාරයටම උන් වහන්සේ අප සමගයි අප තුලයි අප සමග ක්‍රියා කරන බව අපි විශ්වාස කරනවා ඒ බලවත් ආත්මය අප තුලයි ඒ නිසා අපට දෙවියන් වහන්සේගේ වචනය පමණක් නොවේ නමුත් උන් වහන්සේගේ වචනය සනාථ කරන පිණිස ශුද්ධාත්මන් වහන්සේ අප සමගයි සිටින්නේ වචනයේ තිබෙන ස්ථානය ශුද්ධාත්මන් වහන්සේ බලවත්සේ ක්‍රියා කරනවා අපි කවුරු හෝ වේවා කොයි තැනක අපි සිටියත්තරයි බයිබලයේ නිතර පවසා තිබෙනවා ඔබ කවුරු හෝ වේවා ඔබට පුළුවන් නම් විශ්වාස කරන්න විශ්වාස කරන්නන්ට කිසිම දෙයක් අපහසු නැහැ බොහෝ වෙලාවට අපි කල්පනා කරනවා මම මට පුළුවන්ද මාව මට නෑ දෙවියන් වහන්සේ කිව්වේ කවුරු හෝ වේවා උන් වහන්සේ නිතරම කතා කරේ කවුරු හෝ වේවා ඉතින් කවුරු හෝ වේවායි කියලා කියන්නේ අපට ඒක හරි වැදගත් වචනයක් මම ඒ ගැන කල්පනා කරපුවාම ඒක සුළු වචනයක් නම් සමහරක් කරලා අපි හිතන්නේ මේ මට නම් බෑ මම නෙවෙයි උන් වහන්සේ මං ගැන නෙවෙයි කතා කරන්නේ නමුත් උන් වහන්සේ පැහැදිලිව බයිබලයේ ලියා තිබෙන ප්‍රකාරයට කවුරු හෝ වේවා මේ කන්දට කතා කරොත් කවුරු හෝ වේවා මේ කන්දට කතා කරොත් ඒක හරි වැදගත් අපි තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ තරාතිරම් බලන දෙවි කෙනෙක් නොවේ උන් වහන්සේ මිනිසයන් දකින විදියට නොවේ උන් වහන්සේ අප දිහා බලන්නේ උන් වහන්සේ අපගේ ඇදහිල්ලයි බලන්නේ උන් වහන්සේ අපගේ ඇදහිල්ලයි බලන්නේ කවුරු හෝ වේවා ඔබට පුළුවන් නම් විශ්වාස කරන්නන්ට කිසිම දෙයක් අපහසු නැහැ ඒ නිසා මේ කාලවල ඔබ ජීවත් වෙන වෙලාවේදී ඔබත් ඒ කවුරුවර කෙනෙක් වෙන්නට ඕන ඔබත් ඒ කවුරු හෝ වේවායි නැත්නම් ඔබත් ඒ කොට්ටාෂයට අයිති වී සිටින කෙනෙක් ඒ නිසා ඔබ හිතන්නට ඕන උන්වහන්සේ මේ මටයි කතා කරන්නේ ඒ මමයි ඒ කොට්ටාෂයට අයිති වී සිටින්නේ උන්වහන්සේ මේ මටයි කතා කරන්නේ උන්වහන්සේ මගේ තින මගේ තිවන කර දේවල් හෝ නොකර දේවල් නිසා නෙමෙයි බලන්නේ උන්වහන්සේ මගේ උන්වහන්සේ දකින්නේ උන්වහන්සේ ඉතා පැහැදිලිව දකින්නේ මනුෂ්‍යයන් කෙරේ ඇදහිල්ල තිබ්බද කියලා අපි හරවමු දේව ලියවිල්ලෙන් අපි බලමු උන්වහන්සේ කොයිතරම් ප්‍රිය කරාද ඇදහිල්ලෙන් ගමන් කරන මනුෂ්‍යයන් නැත්නම් ඇදහිල්ලෙන් ක්‍රියා කරපු අයගේ ජීවිතවලට උන්වහන්සේ කොයිතරම් දේවල් කළාද අපි ලුක් පොතට යමු ලුක් පොතේ අපි දකින්නේ ලුක් පොතේ පස්වෙනි පරිච්ඡේදයට අපි යමු ලුක් පස්වෙනි පරිච්ඡේදයට අපි යමු පස්වෙනි පරිච්ඡේදය අපි දකින්නේ 17 වෙනි පදේ සිට බලමු අපි කොයි වාගේ මිනිසයන්ද උන්වහන්සේගේ රැස්වීමේදී සිටියේ නැත්නම් ඒ අපි බලපුවාම මොනවාගේ පුද්ගලයන්ද මෙතන කතා කරන්නේ කියලා කියනවා 17 වෙනි පදේ සිට අපි කියවමු ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවා වූ පරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය ඔව් දිගටම කියව සුවකරන පිණිස ස්වාමින් වහන්සේගේ ආනුභාවය උන් වහන්සේ සමග වූයේය. ඔව්. සුවකරන පිණිස උන් වහන්සේගේ ආනුභාවය ඒ ස්ථානයේ ක්‍රියා කළා. නැත්නම් සුවකිරීමේ බලය එම ස්ථානයේ තිබ්බා. මෙතන අපි දකින්නේ පරිසිවරු. ඒ කියන්නේ ආගමික නායකයන් හැටියට ක්‍රියා කරපු මිනිස්සු. වගේම ගුරුවරයන්. ව්‍යවස්ථාවේ ගුරුවරයන්. ඒ අයත් බලන් හිටියේ. නමුත් එක්කෙනෙකුටවත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ මෙතන. එක්කෙනෙකුගේ ජීවිතේ පවා අපි දකින්නේ මේ සුව කිරීමේ බලය තිබ්බට එක දෙයක්වත් සිද්ධ වුණේ නැහැ. නමුත් අපි දකින්නේ 20 වෙනි පදයට අපි ආපුවාම අපි දකින්නේ 18 වෙනි පදේ සිට අපි කියවමු. අපි දිගටම බලමු. ඊට පස්සේ 20 වෙනි පදයට අපි යමු. එවිට මිනිස්සු අංශභාග රෝගියෙකු ඇඳක තබා ගෙනාවෝය. ඔහු ඇතුළට ගෙනවිත් උන්වහන්සේ ඉදිරියෙහි තබන්ට ඔහු සෙව්වෝය. නමුත් සමූහයා නිසා ඇතුළට ගෙන යන්ට අන්දමක් නොදැක වහලට නැගී සිවිල්ල ඇර යේසුස් වහන්සේ ඉදිරියෙහි ඇඳක් සමග ඔහු මැදට බැස්සෙව්වෝය.
උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක මිනිසය නුඹේ පව් නුඹට කමා කරන ලදැයි කිසේක. උන්වහන්සේ මොකද්ද මේ ස්ථානයේදී දකින්නේ? උන්වහන්සේ දැක්කේ ඒ අයගේ ඇදහිල්ල. දෙවියන් වහන්සේ නිතරම බලන්නේ උන්වහන්සේගේ බලවත් ක්‍රියාව. උන්වහන්සේගේ සෙනඟ තුලින් ක්‍රියා කරන්න උන්වහන්සේ වෙතට කෙනෙක් එන විට ඇදහිල්ලෙන් එනවා නම් උන්වහන්සේ කියන්නේ මට පුළුවන් ඔබගේ ඇදහිල්ල දකින්න. මට අවශ්‍ය නැහැ ඔබගේ යහපත් ක්‍රියාවන් දකින්න. මට අවශ්‍ය නැහැ ඔබ කළ දේවල් හෝ නොකළ දේවල් බලන්න. මට අවශ්‍ය කරන්නේ මේ වෙලාවේදී මේ මොහොතේදී ඔබගේ ඇදහිල්ල. ඉතින් මේ සතර දෙනාගේ ඇදහිල්ල යේසුස් වහන්සේ දැක්කා. දැන් මේ තරම් ආගමික නායකයන් මැදියේ කිසිම දෙයක් සිද්ධ වුණ නැහැ දෙවියන් වහන්සේගේ බලය තිබ්බට. නමුත් යේසුස් වහන්සේ මේ සතර දෙනාගේ ඇදහිල්ල බලා ඒ මිනිස්යන්ට ඒ ඇදහිල්ලට පිළිතුරක් දුන්නා. පිළිතුර මොකද්ද? මිනිස්ය ඔබගේ පාපයට කමාව ලැබෙනවායි කියලා. නැත්නම් ඔබ ලබා ගන්න ඔබගේ පාපයට කමාව. දැන් පාපයට කමාව කියලා කියන්නේ ඒ වචනෙන් අර්ථවත් වෙන්නේ උන්වහන්සේ මේ ස්ථානයේදී කියන්නේ ඔබගේ පාපය කියා දුන්නා විතරක් නෙවෙයි. දැන් එයා ඇවිල්ලා සිංගමණිල්ලෙව නැහැ. අනේ යේසුනි අපට සමාව වෙන්න. නැහැ යේසුස් වහන්සේ කිව්වේ ඔබගේ පව් වලට මම සමාව දී තිබෙන්නේ. ඔබට තිබෙන්නේ නැගිට ඔබගේ යහනත් රැගෙන යන්න. ඉතින් උන්වහන්සේ දකින්නේ මොකද්ද? අපගේ ඇදහිල්ල. මම එතන හිටිය මිනිස්සු ඒගොල්ලෝ විනිශ්චය කර අපි දකින්න දැන් 21 වෙනි පදේ අපි දකින්නවා පරසිවරු සාමේ ලියන්න. ඒ වගේම මේ ආගමික මිනිස්සුන්ගේ ප්‍රකාශනය මොකද්ද කියලා 21 වෙනි පදේ. එවිට ලියන්නෝද පරිසිවරුද දෙවියන් වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමා කරන්නට දෙවියන් වහන්සේට මිස වෙන කාට පුළුවන්දයි කල්පනා කරන්න පටන් ගත්තා. වෙන කාටද පුළුවන් කමක් තිබෙන්නේ පව් කමාව ලබා දෙන්න දෙවියන් වහන්සේ මිසක්? ඉතින් කවුද යේසුස් වහන්සේ? උන් වහන්සේ දෙවියන් වහන්සේ. ඉතින් උන් වහන්සේ පාපයට කමාව දැන් මේ මිනිස්සුන්ට පාපයට කමාව විතර නෙවෙයි ඊටත් වඩා වැඩියෙන් දෙයක් අවශ්‍ය වෙලා තිබුණේ. මේ මිනිස්සු ඇඳට වෙලා සිටි අවුරුදු ගණනාවක් මේ සතර දෙනාගේ තිබුණු ඇදහිල්ල අනිවාර්යෙන්ම මේ අද මේ උත්පලව සිටින මිනිස්යව සම්පූර්ණයෙන්ම අපි නැගිටව ගන්නවා නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට අපි ගෙන ගිහින් ඒ වගේම යේසුස් වහන්සේ මේ කෙනාව සාමුලින්ම සම්පූර්ණයෙන්ම සුවපත් කරනවා කියන විශ්වාසයෙන් තමයි ඇවිත් සිටියේ. ඒ වගේම තමයි උන් වහන්සේ හැරලා කිව්වේ මොකද්ද ඔබගේ හදවතින් දිගටම කියවමු. යේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනාව දැක දැන ඔවුන්ට උත්තර දෙමින් නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනා කරගන්නේ කිමෙක්ද? වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමා කර තිබේ යයි කීමද? නොහොත් නැගිට ඇවිද පන්නේයි කීමද? මොකද්ද පහසු කරන්න ඔබට? ඒ දෙකම ඔබට සමාව ලැබිලා තිබෙනවා නම් ඔබට සුවයත් ලැබිලා තිබෙන්නේ. ඔබට සමාව ලැබුණා නම් ඔබට සුවයත් එලෙසම ලැබිලා තිබෙන්නේ. ඉතින් ඔබ නැගිට යන්න. නැගිට ඔබ යන්න. ඉතින් මෙතන අපි දකින්නේ යේසුස් වහන්සේ කුමක්ද දුටුවේ? උන්වහන්සේ බැලුවේ මේ මිනිස්යන්ගේ ඇදහිල්ල. අද දවසේදී උන්වහන්සේට දකින්න පුළුවන්ද අපගේ ඇදහිල්ල? උන්වහන්සේගෙන් පිළිතුරක් වශයෙන් අපි බලා සිටිනවා නම් යම් දෙයක් අපේ ජීවිතේ සිදුවෙන්න ඕනේ කියලා බලවත් හාස්කමක්. උන්වහන්සේගේ ආශර්මත් දෙයක් අපේ ජීවිත අද සිදුවෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා නම් මොකද්ද උන්වහන්සේ බලන්නේ? බොහෝ වෙලාවට මනුෂ්‍යයන් උන්වහන්සේට ආපුවාම අනේ ස්වාමිනී මට සමාව වෙන්න, අනේ ස්වාමිනී මට වැරදුනා ස්වාමිනී, අනේ ස්වාමිනී ඔබ වහන්සේ මට සමාව දෙන්න ස්වාමිනී, අනේ ස්වාමීන් වහන්සේ අපි සිංගමන් ඉල්ලමින් එන එකෙන් කවදාවත් අපට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ උන්වහන්සේගෙන්. මේ මිනිස්සු සිංගමන් ඉල්ලෙන් ඉල්ලන් ආවේ නැහැ. මේගොල්ලෝ ඇදහිල්ල ක්‍රියාවට නංවමින් සිටියේ. මේගොල්ලෝ කිව්වේ නැහැ මේ සතර දෙනා කියන්න තිබුණා අනේ ඇත්තටම දෙවියන් වහන්සේ මේ මන් දේව කැමැත්ත නම් මේකේ නම් සුවපත් වෙන්නට ඕනේ කියලා. අද මේ අපේ මේ ගමන උන්වහන්සේ සාර්ථක කරන්නට ඕනේ. උන්වහන්සේ කොහොම හරි මිනිස්යන් අතරට ගිහිල්ලා එයාව කතා එයාට කතා කරලා අපට මාර්ගයක් සලස්වා දෙන්න තිබුණා යේසුස් වහන්සේ වෙතට යන්න. නමුත් ඒගොල්ල මාර්ගයක් සාදාගත්ත පුදු ඒගොල්ලන්ගේ ඇදහිල්ල ඒගොල්ලන්ට මාර්ගයක් විවෘත කළා.
ඔබගේ ඇදහිල්ල ඔබට මාවතක් විවෘත කරයි උන් වහන්සේ වෙතට ගිහින් ඔබගේ හාස්කම ලබා ගන්න ඔබගේ සුවය ලබා ගන්න ඔබගේ මිදීම ලබා ගන්න ඔබගේ ආර්ථික ප්‍රශ්නෙන් ඔබට මුදවන්නට ඔබගේ මිදීමක් ඔබට අවශ්‍ය නම් උන් වහන්සේ කියන්නේ ඔබගේ ඇදහිල්ලයි ඔබ සම්පූර්ණ තත්ත්වයට පත් කරන්නේ ඔබගේ ඇදහිල්ල ඉතින් මා දකින්නේ ඔබගේ ඇදහිල්ලයි ඉතින් අපි අපගේ ඇදහිල්ල වර්ධනය කරගමු අපි ඇදහිල්ල කොයි ආකාරයෙන්ද අපි තබා තිබෙන්නේ අපගේ ජීවිතේ දිනපතා අපි ඇදහිල්ල වර්ධනය කරගන්නවාද නැත්නම් අපි බිය සුළු වචන වලට අහුම්කන් දී අපගේ ඇදහිල්ලෙන් අපි දුර්වලව සිටිනවාද බිය සුළු වචන කතා කරමින් අපි ඇදහිල්ලෙන් දුර්වලව සිටිනවාද නැත්නම් සැකසිත සිටුවිලි ඇතිවී අපගේ ජීවිතය අපි නාස්ති කරගන්නවාද මම විශ්වාස කරනවා යේසුස් වහන්සේට දකින්නට ඕන අපගේ ඇදහිල්ල ඔබගේ ඇදහිල්ල උන්වහන්සේ දැක්කොත් එනම් උන්වහන්සේට කිසිම දෙයක් කරන්නට අපහසු නැහැ ඔබ කවුරු හෝ වේවා ඔබ ඇදහිල්ලේ ගමන ගමන් කරන්නට තීරණය කරගන්න දැන් මේක අපි දකින්න එක එක කාරණාවක් ඔබගේ ජීවිත කාලයම ඔබ යේසුස් වහන්සේ පිළිගත් දවසේ ඉඳන්ම ඇදහිල්ලේ කතෘ ඔබ තුලට පැමිණ සිටින්නේ ඔබ සමගයි වාසය කරන්නේ උන් වහන්සේ කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ ඉතින් ඔබට කියන්න බෑ මට ඇදහිල්ල නැහැ කියලා නමුත් මට තිබෙන මගේ ඇදහිල්ල ක්‍රියාවට නංවන්න මගේ ඇදහිල්ල ක්‍රියාවට නංවන්න මේ සතර දෙනා කිව්වා නම් ඕ දෙවියන් වහන්සේ කැමැත්ත නම් එක සිදු වෙන්න ඕන කියලා නැහැ දෙවියන් වහන්සේ කැමැත්ත අනිවාර්යයෙන්ම යයි හොඳටම දැන සිටියා දෙවියන් වහන්සේගේ කැමැත්ත නොදැනව තිබෙන ස්ථානයේ කවදාවත් ඔබගේ ඇදහිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළමුවට ඔබ දැනගන්නට ඕන දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිසයන් සුව වෙන එක. පළමුවට තේරුම් ගන්නට ඕන දේව කැමැත්ත අපි සුවපත් වෙන එක පාපයට කමාව ලබා ගැනීම උන් වහන්සේගේ කැමැත්ත අපි උන් වහන්සේ කැමැත්ත නොදැනව අපි නිකන් අන්ධව අපි ඇදහිල්ලෙන් ක්‍රියා කරනවා නම් ඔව් ස්වාමිනේ ඔබ වහන්සේ කැමති නම් මට මේ දේ කරන්න ඔබ වහන්සේ කැමැත් නැහැ උන් වහන්සේ කැමැත්ත පළමකට ඔබ දැනගන්නට ඕන උන් වහන්සේ කැමැත්ත මෙන්න මෙයයි උන් වහන්සේ ඊටාම අලංකාර චරිතයක් තිබෙනවා ඒ නාමයේ චරිතය බලපුවාම යෙහෝවා රෆා කියන තැනන් වහන්සේ යෙහෝවා රෆා කියන තැනන් වහන්සේ කියලා කියන්නේ කවුද අපව සුව කරන තැනන් වහන්සේ අපගේ වෛද්‍යවරයානෝ අපගේ ඖෂධයයි ඒ හැම වචනයක්ම අඩංගුයි යෙහෝවා රෆා කියන වචනයට යෙහෝවා රෆා කියන වචනයට හැම වචනයක්ම අඩුයි අඩංගු වී තිබෙන්නේ ඔබගේ සුව කරන්න ඔබව නැවත පිහිටුවන්න ඔබගේ ශාරීරිය සුව කරන්න ඔබගේ තුවාල විච්ච තැන් උන් වහන්සේ සම්පූර්ණම හරිගස්වා ඔබව නිදහස් කරන තැනන් වහන්සේ मगे देवियां वहंस की गुणांग तमाय उन वहंसे यहोवा रफा माव सुवकरना सुवकरन थनन वहंसे मगे वैद्य वर्यानो मगे औषधेय ति मट मे वचने लिद्रव्वक लैबुना हम मं कहने स्वामी माम देव खमत्त सवत्सोय नह मम कहने स्वामी ओब वहंस के खमत्ताय मम सुवपत् वी जीवत्य नेक මට මගේ රෝග ලක්ෂණ වලට වඩා මගේ හැඟීම් වලට වඩා අහවලා ඔබ දිහා බලා කියයි ඔබ අත අසනීපෙන් වාගේ නේද ඉන්නේ නෑ ඔබ කියන් මම විශ්වාස කරනවා මේ යේසුස් වහන්සේගේ තුවාල වලින් සුවයි කියලා නෑ නෑ මම ඔබෙන් ඇහුවේ ඔබ අසනීපයි වාගේ නේද පෙනෙන්නේ නෑ ඔබ ඔබගේ පිළිතුරු වෙන්නට ඕන ඇදහිල්ලේ පිළිතුරක් ඔබ දෙන්නට ඕන ඔව් මම විශ්වාස කරනවා යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සුවයි කියලා දැන් එයායි කියන්නේ නැහැ නෑ ඔබ ඔබ ඇත්තටම අසනීපයි වාගේ පෙනෙන්නේ මං කිව්වේ නැහැ මම අසනීපයි වාගේ පෙනෙනවයි කියලා මං ඔබට කියන්නේ යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සුවයි ඔබ ඒ අසනීපය ගැන වර්ණනා කරන්න නැතුව දිව්‍යමේ පොරොන්දුවයි ඔබ වර්ණනා කරන්නේ දිව්‍යමේ පොරොන්දුවට හැකියාවක් තිබෙනවා ඔබගේ තිබෙන රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම සහමුලින්ම ඉවත් කරමින් උන් වහන්සේගේ පොරොන්දුන දේ ඉෂ්ට කරන්න ඔබගේ ජීවිතේ මේ මිනිස්සු දැක්කේ ඇත්තටම සමහව දීම විතරක් නෑ යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද සමහව දෙන එක පහසුද නැත්නම් ඔබට නැගිට යන එක පහසුද දෙකේ එකක් ඔබට සමහව ලැබුණා නම් ඒකත් සමගම ඔබට සුවයත් ලැබුණා
ඔබට සමාව ලැබුණා නම් එන ඔබට ඒ විදිහේම සුවයත් ලැබුණු බව අදහන්න උන්වහන්සේ මිනිස්සුකට සමාව දෙන්නේ නැහැ උන්වහන්සේ කියන්නේ නැහැ ඔබට මම සමාව දුන්නාන් පස්සේ මම ඔබ ඔබගේ රෝග මම සුව කරන්නේ නැහැ කියලා නැහැ උන්වහන්සේ සමාව දුන්නයි කියලා කියන්නේ ඔබගේ රෝග වලට සම්පූර්ණයෙන්ම උන්වහන්සේ ප්‍රතිකාර කරලා හමාරයි අපි විශ්වාස කරමු මෙන්න මේ ස්ථානයේ අපි දකිනවා ආගමික මිනිස්සු සිටියේ යේසුස් වහන්සේගේ මුඛයෙන් වැරදි වචනයක් එනතුරු නමුත් එක්කෙනෙකුටවත් එක වචනයක්වත් කියන්න බැරි වුණා මේ මිනිස්සයා නැගිටිලා මේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම ඒ උත්පලව සිටිය මිනිස්සයා නැගිට ඇවිදිලා ආපහු නිවසට ගිය වෙලාවේදී ඉඳන් කිසි කෙනෙකුට එයාට බැරි වුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව වචනයක්වත් කියන්න ඔබ දැනගන්න ඔබගේ ජීවිතයේ ලකුණක් ඔබගේ ජීවිතයේ හාස්කමක් ඔබගේ ජීවිතයේ පුදුමයක් ඔබ තේරුම් ගන්නට ඕන ඔබ ඇත්තටම හාස්කමක් ඔබත් මමත් උන්වහන්සේගේ හාස්කමක් උන්වහන්සේගේ ලකුණක් බවට පත් වී සිටින්න අපි මේ ලෝකේ උන්වහන්සේගේ ආලෝකය හැටියට සිටින්නේ මේ අන්ධකාර ලෝකේ අපි උන්වහන්සේගේ ආලෝකය ලෙස බබලමින් සිටින්නේ අපි අපි විශ්වාස කරන ඔව් ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ එසේ මෙසේ ලියා තිබෙන්නේ මේ වචනේ අපි තදින්ම විශ්වාස කරනවා මේ වචනයට විරුද්ධව එක වචනයක්වත් මම විශ්වාස කරන්නේ නැහැ ඔබ වහන්සේ යෙහෝවා රාෆා ඔබ වහන්සේගේ යහපත් ගුණාංගයක් තිබෙනවා මාගේ සුව කරන්න මාගේ වෛද්‍යවරයano මාගේ සියල්ලෙන් සියල්ල ඔබ වහන්සේමයි ඉතින් ඔබට තිබෙන්නේ ඒ වචනේ විශ්වාස කරමින් ඔබගේ ජීවිත ගමන ගමන් කරන්න. අපි හරවමු තව පදයක් බලමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ බලවත් ආශ්චර්යමත් දේවල් මිනිස්යන් අතර උන්වහන්සේ කරමින් සිටියේ. උන්වහන්සේ නිතරම මා දකින්නේ ගෝලයන්ට තරවටු කළේ එයාගේ මද ඇදහිල්ල නිසා. ගෝලයන්ට තරවටු කළේ එයාය බියෙන් ජීවත් වුණ නිසා ගෝලයන්ට තරවටු කළේ අපි දකින්නේ එයාය නොහෙදිලිකාරකමේ සිටිය නිසා දෙමනසකින් සිටිය නිසා උන්වහන්සේ නිතරම නැත්තම් උන්වහන්සේ කිසිම වෙන දෙයකට උන්වහන්සේ තරවටු කළේ නැහැ ගෝලයන්ට උන්වහන්සේ කිව්වේ මද ඇදහිල්ලනි මොකද්ද මද ඇදහිල්ල කියලා කියන්නේ ඔබ ටික වේලාවක් විශ්වාස කරනවා ආයෙ පාරක් ඔබ පහතට යනවා නැත්තම් ඔබ ඇදහිල්ලෙන් දුර්වල වෙසිනවා ආයි පාරක් ඔබ විශ්වාස කරනවා ආයි පාරක් මද ඇදහිල්ල ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ මද ඇදහිල්ලනි ඔබ අවදිවන්න ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටින්න ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටින්න අපි හරවමු මතියු 9 වෙනි පරිච්ඡේදයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් ආශ්චර්යමත් දේවල් අපි දකින්න වුන් වහන්සේ කළ අතර තුර අපට හැම වෙලාවෙම දකින්නට පුළුවන් යේසුස් වහන්සේ මිනිස්යන්ගේ ඇදහිල්ල සමගයි ක්‍රියා කළේ. ඔව් අපි දකින්න සමහරක් අවස්ථාන වුන් වහන්සේ තමාගේ පියනන් වහන්සේ කතා කර තිබුණු ප්‍රකාරයට දීමනාතුලින් වුන් වහන්සේ මිනිස්යන් සුව කළා. නමුත් බොහෝ වෙලාවට ඇදහිලිවන්තයන්ට අවශ්‍ය කරන්නේ තමාගේ ඇදහිල්ල ගොඩනගන්න. තමාගේ ඇදහිල්ල ගොඩනගන්න. සෑම ඇදහිලිවන්තයෙකුට අවශ්‍යයි තමාගේ ඇදහිල්ල ගොඩනගා ගන්න. මොකක් මතද? ඔබගේ වාතාවරණය අනුවද? නැත්නම් කවුරුහරි කෙනෙකුගේ සාක්ෂියක් නිසාද? ඔව් සාක්ෂියක් තුලින් ඔබට පුළුවන් ශක්තිමත් වෙන්න. නමුත් ඔබ කියයි ඔව් දෙවියනේ ඔබ වහන්සේ අහවලාට කරා නමුත් ඉතින් මට තාම. නමුත් ඒ ඊටත් වඩා වැඩියෙන් දෙවියන් වහන්සේගේ වචනය මත ඔබගේ විශ්වාසය තබන්න. එනිසා බයිබලයේ පැහැදිලිව කියා තිබෙන්නේ ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්. රෝම 10 වෙනි පරිච්ඡේදයේ අපි මතිය පොතට එන්නට පෙර අපි කියවමු රෝම 10 වෙනි පරිච්ඡේදයේ අපි 14 වෙනි පදයේ ඉස්සෙල්ලාම කියවමු රෝම අපි ඉස්සෙල්ලා බලන්න ඕන මෙන්න මේ විදිහට එකලොස්සනි පදේ සිට අපි බලමු අපි උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලැජ්ජාවට නොපැමිණෙන්නේ යයි
ලියවිල්ල කියන්නේය. ලියවිල්ල පවසන්නේ මොකද්ද? උන්වහන්සේ කිරේ අදහන කිසි කෙනෙක් ලැජ්ජාට පත්වන්නේ නැහැ. ඒක තමයි වැදගත් අත්විවරමක් ඔබගේ ජීවිතේට ඔබ තබන්නට ඕන. මම කවදාවත් උන්වහන්සේ කිරේ විශ්වාස කරමින් උන්වහන්සේ කිසි කලක මාව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. ඔවුදී යක්ෂයා ඇවිල්ලා එක එක දේවල් අපට කියන්න පුළුවන්. යක්ෂයා කියන දේවල් වලට වඩා වැඩියෙන් අපි තේරුම් ගන්නට ඕන අපගේ විශ්වාසය තිබෙන්නේ උන්වහන්සේගේ වචනේ කෙරෙහිදී. උන්වහන්සේගේ වචනේ කියා තිබෙන්නේ උන්වහන්සේ කෙරේ අදහන කිසි කෙනෙක් ලැජ්ජාවට පත්වන්නේ නැහැ කියලා. ඊළඟට උන්වහන්සේ දෙවනි කාරණාව මොකද උන්වහන්සේ 12 වෙනි පදේ කියන්නේ මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමින් වහන්සේ සියල්ලන්ට ස්වාමිව උන්වහන්සේට යාඥා කරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටනසේක. ඔව් උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. යුදවරුන්ට හෝ ග්‍රීක වරුන්ට නැතිනම් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ විශේෂ පුද්ගලයන්ට උන්වහන්සේ විශේෂ කාරණාවක් උන්වහන්සේ පෙන්නුම් කර දෙන්නට යන්නේ. උන්වහන්සේ කියන්නේ ඔබ කවුරු හෝ වේවා. මම ඉස්ලාත් කියුවාගේම තමයි ඔබ කවුරු හෝ වේවා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැති දෙවි කියයි. උන්වහන්සේ පොහොසත්ව සිටින්නේ අපගේ යාත්‍නාවට පිළිතුරු දෙන්න. උන්වහන්සේ පොහොසත්ව සිටින්නේ අපේ යාත්‍නාවට පිළිතුරු දෙන්න. ඉතින් මා දැනගන්නට ඕන දෙවියන් වහන්සේ තරාතිරම් බලන දෙවි කෙනෙක් නොවේ. කවුරු හෝ වේවා උන්වහන්සේගේ නාමයේ කෙරෙහි විශ්වාසය තබා ජීවත් වෙනවා නම් උන්වහන්සේ කියන්නේ එනම් මම ඔබට අනිවාර්යයෙන්ම ප්‍රේම කරමින් ඔබ මා කෙරෙහි අදහන නිසා මාගේ නාමයේ කෙරෙහි විශ්වාසය තබන නිසා මම ඔබගේ යාත්‍නාවට පිළිතුරු දෙනවා. ඒ වගේම 13 වෙනි පදේ මක්නිසාද ස්වාමින් වහන්සේගේ නාමයට යාඥා කරන කවුරු නමුත් ගලවනු ලබන්නේය. උන්වහන්සේගේ නාමයට කවුරු වරක් කවුරු හෝ වේවා නිතර නිතර කවුරු හෝ වේවායි කියලා කියන එකෙන් වාට මේක එලිද අපි හැම කෙනාටම එලිදරව්වක් වෙන්නට ඕන. කවුරු හෝ වේවායි කියන වචනය බයිබලයේ කීප වතාවක්ම සටහන් කර තිබෙනවා. ඒකේ අදහස් කරන්නේ දේශකයන්ට හෝ නැත්නම් විශේෂ පුද්ගලයන්ට නැත්නම් උන්වහන්සේගේ ශුද්ධ විශේෂ කණ්ඩායමකට උන්වහන්සේ කවුරු හෝ වේවා. කවුරු හෝ වේවා පර්ණ ගිවිසුම දකින්න ප්‍රසිද්ධ අපි දකින්න පර්ණ ගිවිසුමේ අපි දකින්නේ රාහැබ් කියන කාන්තාවක් සිටියා. ඇය වෛශ්‍යයි ස්ත්‍රියක්. නමුත් ඇයගේ නාමයේ අපි දකින්න ආබ්‍රහම් සමග එකට තිබෙනවයි කියලා යාකෝබ් පුතේ. කොහොමද ඒක වෙන්නේ? ඒට හේතුව ආබ්‍රහම් ඇදහිල්ලේ මිනිස්සෙක් ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටියා. ඒ වගේම ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ වගේම අපි දකිනවා රාහැබුත් ඒක ආබ්‍රහම් සමග දෙවනි පරිච්ඡේදේ කතා කර තිබෙනවා. අපිට බලන්න පුළුවන් ඔබට ගිහිල්ලා පසුව බලන්න පුළුවන් 14 වෙනි පදයේ සිට ඇයගේ ජීවිතය ඇය වෛශ්‍යයි ස්ත්‍රියක්. ස්වාමිනී ඔබ වහන්සේ අසාධාරණයි. ස්වාමිනී කොහොමද වෛශ්‍යයි කාන්තාවක් ආබ්‍රහම්ගේ නාමය සමග තියන්නේ? ස්වාමිනී ආබ්‍රහම්ගේ නාමය සමග ඔබ එක් කර තිබෙන්නේ මේ වෛශ්‍ය කාන්තාව. ඇයි දෙවියන් වහන්සේගේ වචන නිතරම කියන්නේ කවුරු හෝ වේවා. කවුරු හෝ වේවා. මට පුළුවන් ඔබට සමාවදී ඔබව නවම ඇවිල්ලා කරන්න. ඔබගේ කොයිතරම් කිලුට නාමයක් තිබ්බත් හරි මට පුළුවන් ඔබගේ නාමය අලුත් නාමය මාගේ නාමෙන් මට පුළුවන් ඔබව කැඳවන්න. අපි උන්වහන්සේ කැඳවා තිබෙන්නේ උන්වහන්සේගේ නාමෙන්. ඉතින් මනුෂ්‍යයන් බාහිරව දකින මනුෂ්‍යයන් අපදියා බලන්නේ එක විදියටයි. ඉතින් අපිත් ඉතින් අපදියා බලන්නේ ඒ අය දකින විදියට. ඒක සම්පූර්ණ වෙනස් වෙන්නට ඕන අපගේ ජීවිතෙන්. අපිට බෑ මේ මනුෂ්‍යයන් අපදියා බලන විදියට බලන්න. අපට තිබෙන්නේ අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ අපදියා කොයි ආකාරෙන්ද දකින්නේ. මන් දකින්නේ උන්වහන්සේ මට බොහෝසේ ප්‍රේම කරනවා කියලා. මන් දකින්නේ දෙවියන් වහන්සේ කියන්නේ ඔබ මගේ අනර්ග පුත්‍රයෙක්. අතව මගේ දේනියෙක්. ඔබ මගේම සන්තක සෙනගක්. ඉතින් මම දකින්නේ දෙවියන් වහන්සේගේ දෙනෙත් වලින් බලපුවාම අපගේ ජීවිතේ අපි දකින්නට යන්නේ අපේ තිබෙන ඒ
සුළුසුළු නැත්තම් අපේ තිබෙන මේ කිලිටු ස්වභාවේ නැත්තම් කිලිටු මනසෙන් අපට පුළුවන් නිදහස් වෙන්න ඒ කිලිටු අදහස් වලින් අපට පුළුවන් නිදහස් වෙන්න සමහර මනුෂ්‍යන්ට කැමති කිලිටු මනස් තියාගෙන ඉන්න ඒක නිකන් කිලිටු වස්ත්‍රයක් පුරුද්දක් වශයෙන් ඇඳගෙන ඉන්න එක නෑ ඒක දෙවියන් වහන්සේ කියන්නේ ඔබ කිලිටු වස්ත්‍රයක් අඳින්න එපා මම ඔබට දී තිබෙන වස්ත්‍රය පළඳ ගන්න මම ඔබට ගැලවීමේ වස්ත්‍රයක් දී තිබෙනවා මම ඔබට දී තිබෙන මගේ නාමය ඔබගේ ඔබගේ තිබෙන නොවටිනාභාවය ඔබ දකින්නට එපා මම ඔබ වටිනා කෙනෙක් කලයෙන් පසුව ඔබගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හැරෙන්නට ඕන ඔබට කවදාවත් ඔබේ ජීවිතේ අර පරණ විදියට දකින්නට බෑ ඒ නිසායි බොහෝ වෙලාවට අපි කියන්නේ මට ඇදහිල්ලක් නැහැ මට ඇදහිල්ලක් නැහැ මට ඇදහිල්ල අරයතරම් තිබ්බනම් කොච්චර හොඳ දෙයක්ද කියලා ඔබට ඇදහිල්ල නැහැ කියලා කියන වචනේම සම්පූර්ණයෙන්ම වැරදි මොකද ඔබ තුල වාසය කරන කතෘ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේම ඔබගේ ඇදහිල්ලේ ආරම්භය සහ අන්තිමය උන්වහන්සේ ඔබගේ ජීවිතය යහපත් වැඩක් ආරම්භ කළා ඒ වගේ මේක අන්තිම දක්වා උන්වහන්සේ ගීම දක්වා උන්වහන්සේ ඒක සම්පූර්ණ කරන්ටයි යන්නේ ඉතින් ඔබ කවදාවත් ඔබගේ ජීවිතය ගැන පහත් විදියට සිතන්න එපා ඔබගේ ඇදහිල්ලෙන් ඔබ කවදාවත් ශක්තිමත් වෙලා බලවත් දේවල් ඔබ කරන්නට යන්නේ නැහැ ඔබගේ ජීවිතේ බයිබලයේ කියන්නේ දෙවියන් වහන්සේව දන්න මිනිස්සුයෝ උන්වහන්සේව දන්න මිනිස්සුයෝ ඊටම වැදගත් සමර්ථකම් කරන්නට යනවා කියලා ශක්තිමත් වී සමර්ථකම් කරන්නට යනවා කියලා දානියල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ දෙවියන් වහන්සේව දන්න මිනිස්සුයෝ ඔබ දෙවියන් වහන්සේව දන්නවද? ඔව් මම දෙවියන් වහන්සේ දන්නවා. ඔව් උන්වහන්සේ මට සදාකාල ජීවනයේ පොරොන්දු වෙලා තිබෙනවා නෑ ඔබ දන්නවා එහෙනම් ඒක හොඳයි ඒ ඒ ඒ ඒ කාරණා හොඳයි ඒක ඉතා වැදගත් අත්විඳීමක් නමුත් ඔබ දැන් දෙවියන් වහන්සේව මේ පොළොවේ දැන හඳුනාගත්ත කෙනෙක් නම් උන්වහන්සේ කියන්නේ ඔබ ශක්තිමත් කියලා ඒ පදේ අපි කියවමු නමුත් තමුන්ගේ දෙවියන් වහන්සේ හඳුනන්නෝ වන සෙනග බලවත් වී සමර්ථකම් කරන්නෝය ඔව් සමර්ථකම් කරන්නේ කොයි වගේ මිනිස්සුන් දෙවියන් වහන්සේව දන්න මිනිස්සුන් ඔබ දෙවියන් වහන්සේව දන්න මිනිසෙක් නම් එන ඔබගේ ජීවිතේ වෙනස්. ඔබ අනිත් අය වාගේ නෙමෙයි මම දන්නවා මගේ දෙවියන් වහන්සේ කවුද කියලා. මා සමග සිටින්නේ කවුද මගේ දෙවියන් වහන්සේ. මාව කවදාවත් දාලා යන්නේ නැහැ මගේ දෙවියන් වහන්සේ. මට නිතරම උන් වහන්සේ මාව ධෛර්යමත් කරන දෙවියන් වහන්සේ. ඉතින් මම මේ ලෝකේ මේ පොළොවේ ජීවත් වෙන මිනිසෙක් හැටියට මම සමර්ථකම් කරන්නට යන්නේ මොන වගේ දේවල් වුණත් මම හැමදේම මම හිසව සිටින්නට යන්නේ වලිගේ නොවේ මම නිතරම හිසව සිටින්නට යන්නේ මම වලිගේ නොවේ බෝ අයගේ ජීවිතවල යක්ෂ ඇවිල්ලා ඒ අය පාගා දමන්නේ මොකද ඒගොල්ලෝ වලිගේ හැටියට හැසිරෙන නිසා නෑ ඔබ හිස වෙන්නට ඕන ඔබ හිසව සිටින්නේ ඔබ වලිගේ නොවේ යක්ෂයන්ට දෙන්න එපා ඔබගේ 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 වලිගේ පා ගන්න ඇයි अब समर कहने मट नितरम प्रश्न उत्तर याक्षे भाषा वे कथा कर दिव्यांग महंस क्या मंग कुहुमद गलवाणे उब सतुरा मटवड़ा बलवंत नितर नितर उबगे मुखेन पवसन दिते कथा वे हत्वनी परिच्छेदे दत्वनी पदे संधान कृति बेन्नी उब नितर 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 पवसन वाना मे याक्षा कोई बलवंत कोई तरह देवल कर्मीन याक्षा के देवल वर्णा करण्य पा उगे किसीम यहापता नोवयू करण्य उमिनी संहत विनाशकरणाय उत्साह करण्य उदाहरण उगे खाले लंगवी तिबेन्ने नमु देव्यांग वहां से कहने मगे सेनग एंडे एंड बेबलटा यानी ऐ मगे सेनग बलवत्से क्रिया करंटा यानी मगे सेनग मा केरे विश्वास तबन निसा एगुल्लो हुदुमाकार देवल एयगे जीवित करंट अयान्नी तेनिस ओब तोरगान्न स्वामीन महंसे मगे आलोकयै स्वामीन महंसे मगे शक्तियै स्वामीन महंसे मगे बलकुटुवै स्वामीन महंसे मगे आरक्षावै उन महंसे मट किया तिबन हेम देयक्म मम विश्वास करनवा मगे हंगी मट विश्वास करना पुलुवान स्वामी महंस लियविले आत्मिक वचन विश्वास करना
මන් තෝරගන්නවා ආත්මික වචන විශ්වාස කරමින් ගමන් කරන්න. ඉතින් රෝම 10 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කෙරෙහි අදහන මිනිස්සේ කවදාවත් ලැජ්ජාට පත්වන්නේ නැහැ. දෙවියන් වහන්සේ තරාතිරම් බලන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පොහොසත්ව සිටින්නේ. උන්වහන්සේට කැඳ උන්වහන්සේගේ උන්වහන්සේට කැඳවන සිළු දනාටම උන්වහන්සේ පොහොසත්ව සිටින්නේ එයයට පිහිට වෙන්න. ඒ වගේම 13 වෙනි පදයේ බැලුවේ ස්වාමින් වහන්සේගේ නාමයේ කෙරෙහි අදහන කෙනා නැත්තම් උන්වහන්සේගේ නාමයට නාමයේ කෙරෙහි විශ්වාස නාමයේ කියලා කියන්නේ උන්වහන්සේගේ බලවත් උන්වහන්සේ ලබාගත් උසස්තම නාමය. මොකද්ද මේ උසස්තම නාමය කියලා කියන්නේ? සියලු නාම වලට වඩා ඉහළෙම්ම තිබෙන නාමය. ස්වර්ග යටතේ තව නාමයක් නැහැ උන්වහන්සේ දී තිබෙන්නේ. මනුෂ්‍යයාට ගැලීම ලබා ගන්න. ක්‍රියා 4 වෙනි පරිච්ඡේද 12 වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ ස්වර්ග යටතේ උන්වහන්සේ තවත් නාම දීලා නැහැ. උන්වහන්සේ කියන්නේ මේ නාමයෙන් තමයි මනුෂ්‍යයාට ගැලවීම තිබෙන්නේ. ඒ ගැලවීම කියන වචනේ අර්ථ වෙන්නේ අර්ථගත වෙන්නේ ගැලවීම, මිදීම, සුවය, සඵලත්වය. ඒ වගේම ඔබගේ ජීවිතයට බොහෝ දේවල්. ඉතින් ඒ නාමයේ කෙරෙහි ඔබ විශ්වාසය තබනවා නම් එනම් ඒ නාමයට පුළුවන් කමක් තිබෙනවා ඔබගේ ජීවිතේ ගොඩනගන්න. දැන් අපි නැවත යමු රෝම 10 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයට. එසේනම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තා වූ කෙනෙකුට යාඥා කරන්නේ කොහොමද? තමුන් නොඇසුවා වූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනා කරන්නේ නැතුව ඔවුන් අසන්නේ කොහොමද? ඔව්, දේශනාකාරයෙක් නැතුව ඔව් අසන්නේ කොහොමද? මෙතන කිව්වේ නෑ බයිබලයක් නැතුව. බොහෝ අයට බයිබල් තිබෙනවා. නමුත් දේශකයෙක් ඉන්නට ඕන හරිදී උගන්වන්න. සැබෑහු වචනේ හරියාකාරව පහදා දීලා. බොහෝ අයට බයිබලයේ තිබෙනවා. ඔව් මං ඇදහිල්ල ඔබට ඇදහිල්ල තිබෙනවා. ඔව් මට බයිබලයක් තියෙනවා. මම බයිබලයේ කියවනවා. බයිබලයේ කියවන එක ගොඩාක් හොඳයි. නෝ මෙතන අපි දකින්නේ විශේෂයෙන්ම 14 වෙනි පදේ අපි ගත්තාම මෙතන සඳහන් කර තිබෙන්නේ මේ මිනිස්සයා අදහන්නේ කොහොමද? මේ මිනිස්සයා අදහන්නේ කොහොමද? මිනිස්සයා කවදාවත් ඒ දේව කැමැත්ත අසා නැත්තම් අය පරක් අපි කියමු 14 වෙනි පදේ. එසේනම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තා වූ කෙනෙකුට යාඥා කරන්නේ කොහොමද? තමුන් නොඇසුවා වූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? ඔව්. දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? අසන්නේ කොහොමද? දැන් දේව වචනේ අසන්නේ කොහොමද? පැහැදිලිව වචනේ තේරුම් අරගෙන අපි හොඳ වැඩක් අපි කරන්නේ. බොහෝ අපි දකිනවා බොහෝ මිනිස්යන් ගිහිල්ලා බයිබල් බෙදා හරිනවා. මිනිස්යන්ගේ නිවස්වල බයිබල් තිබෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. බොහෝ අයට කතා කරපුවාම අද නිවස්වල බයිබල් තිබෙනවා අයට. ඇදහිලිවන්තයන්ට, හොඳ ඇදහිලිවන්තයෝ. ඒ අයගේ ජීවිතවල තිබෙනවා බයිබල්. අපට ලොකු බයිබලක් තියෙනවා. අපට බයිබල් තුනක් තියෙනවා. අපට මේ ආයතනින් බයිබල් දුන්නා, අර ආයතනින් බයිබල් දුන්නා. අපට දැන් බයිබල් ගොඩාක් තියෙනවා. බයිබල් කොච්චර බයිබල් කොයි තරම් ඔබගේ ජීවිතේ තිබ්බත් ඔබට එළිදරව්වක් නැත්තම් ඔබගේ දෙවියන් වහන්සේ ඔබට එළිදරව්වක් නැත්තම් ඔබගේ දෙවියන් වහන්සේ කවුදයි කියලා බයිබල් කොච්චර ඔබ හට්ටි ගාන තියාගෙන හිටියත් අර බයිබල් ගැන බයිබල් කවදාවත් ඔබට ඇදහිල්ල පැමිණෙන්නේ නැහැ. ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්. ඉතින් මට යාත්‍නා කරන්න පුළුවන් වෙන්නට ඕන. යාත්‍නා කරන්න පුළුවන් කමක් මට තිබෙනවා. මං හරි වචනය මං ඇසුවා නම්. දැන් සමහර මිනිස්සුයෝ අසා තිබෙනවා. ඉතින් ඒගොල්ලෝ බයිබලයක් අතේ තියන් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ බයිබලේ හරි ආකාරව තේරුම් ගත්තේ නැති නිසා නැත්තම් මේ බයිබලේ හරි ආකාරව පියවරෙන් පියවරට කියවලා යන්නේ නැති නිසා සමහරක් කලකට කවුරු හරි කෙනෙක් කියයි දෙවියන් වහන්සේ අපට රෝගات දෙනවා. දෙවියන් වහන්සේ අපව රෝගවලින් සුවත් කරනවා. උන් වහන්සේ යක්ෂයත් පාවිච්චි කරනවා අපට රෝග ගෙන දෙන්න, අපට ප්‍රශ්න ඇති කරන්න. මොකද දෙවියන් වහන්සේට මොකක් හරි උන් වහන්සේගේ දූ දරුවෙක් වැරද්දක් කරපුවාම ඉතින් උන් වහන්සේට අවශ්‍යයි උන් වහන්සේගේ සතුරාව පාවිච්චි කරන්න
අපව හරි ගස්සන්න. නමුත් ඒක ඉලිදරව්වක් නැහැ. කොහෙත්ම ඉලිදරව්වක් නැහැ එතන. දෙවියන් වහන්සේට කොහෙත්ම කිසිසේත්ම උන්වහන්සේට යක්ෂයව පාවිච්චි කරන්න කිසිම ඕමනාවක් නැහැ අපට දඬුවම් කරන්න. උන්වහන්සේගේ වචනය සෑහේ අපට උන්වහන්සේට අපට කතා කරන්න ඕන නම් උන්වහන්සේගේ වචනයෙන් අපට කතා කරමින් උන්වහන්සේ අපව ධෛර්යමත් කරයි. ශක්තිමත් කරයි. තරවටු කරයි. හරිගස්වයි. දේ වචනේ. නමුත් යක්ෂයා පාවිච්චි කරන්න නැහැ කොහෙත්ම කිසිසේත්ම. තෝ බලන් ඉන්නපා අනේ දිවියනේ උන්වහන්සේ සමහරක් විට මාව මෙන්න මේ ගිනි මුදුට දමන්නේ ස්වාමින් වහන්සේ මට පාඩමක් උගන්වන්න. නෑ අපි දකින්නවා හෙබ්‍රු දරුවන් තුන්දෙනා ගින්දරට දැම්මා. නමුත් ඒ දරුවන් තුන්දෙනා සමග යේසුස් වහන්සේ සිටිය නිසා ඒ දරුවන් තුන්දෙනාටම එන්න පුළුවන්කමක් තිබුණා එළියට කිසිම අමාරු තත්ත්වයක් නැතුව. යක්ෂයා තමයි උත්සාහ කරන්නේ ඔබගේ ජීවිතේ පීඩා වැඩි කරන්න. එක පීඩාවක් මදිවට ඒ පීඩාව හත් ගුණයකින් වැඩි කරන්නට උත්සාහ කරන්නේ ඔබගේ ඇදහිල්ල නිසා. ඔබට ඇදහිල්ල තියෙනවා කියලා හිතන්න එපා පීඩා පැමිණෙන්නේ නැහැ කියලා. ඇදහිල්ල පැමිණෙන ඇදහිල්ල තියෙන මනුෂ්‍යයෙකුට තමයි ඇත්තටම යක්ෂයා උත්සාහ කරන්නේ වැඩි කොට පීඩා ගෙනල්ලා ඒකේ නම ධෛර්යමත් කරන්න. මොකද මේ මනුෂ්‍යයා තමයි පුළුවන්කමක් තිබෙන්නේ තවත් කෙනෙක්ව ධෛර්යමත් කරන්න, තවත් කෙනෙක්ව ශක්තිමත් කරන්න. ඒ නිසා මට ඇදහිල්ල තිබෙනවා කියලා මට කවදාවත් පීඩනයක් එන්නේ නැහැ කියලා නැහැ. පීඩා පැමිණෙන්නේ ඔබ තුල දේව වචනය තිබෙන නිසා. එලිදරව් වාක්‍ය ඔබ තුල තිබෙන නිසා. ඔබ තුල වචනයක් තිබෙන නිසා. යක්ෂර කැමති නැහැ ඒක. යක්ෂ උත්සාහ කරන්නේ වචනය ඔබගේ ජීවිතෙන් උදුරා ගන්න. පහසුවෙන් උදුරා ගන්න. ඔබ වචනේ හරි ලෙස අසපුවාම ඔබගේ හදවතට ඇතුල් වුණාම යක්ෂයා උත්සාහ කරන ප්‍රීතියෙන් වචනේ ලබා ගන්නවා. ඊට පසුව යක්ෂයා ඔබට පීඩාගෙන එන්නට පුළුවන් ඒ වචනේ නිසා. ඊට පෙරත් බලලා තිනු අපි ආයි පරක්කේ පදේ බලමු. හරවන්න මායක මාක් පොතට ඌ ක්‍රූර යක්ෂේ කිසි අනුකම්පාවක් දක්වන් නැති ක්‍රූර යක්ෂේක් මාක් 4 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 වෙනි පද අපි කියවමු. දැන් යේසුස් වහන්සේගේ වචනමයි මේවා. උන්වහන්සේ මේ උපමාව කතා කරේ විශේෂයෙන් මේ උපමාවේදී උන්වහන්සේ 13 වෙනි පදේ කියන්නේ ඔබ මේ උපමාව දන්නේ නැත්නම් කොහොමද අනිත් උපමාවන් ඔබ දැනගන්නේ? මේ උපමාව ඔබ දන්නේ නැත්නම් එහෙනම් අනිත් උපමාවල ඔබ දැනගන්නේ කොහොමද? ඉතින් මේ උපමාවෙන් අපට තේරුම් ගන්නට පුළුවන් වපුරන්නාගේ උපමාව තමයි ඔබ අසන වචන, දෙවියන් වහන්සේ ඔබට කතා කරන වචන, ඒතනන් වහන්සේ තමයි ඔබගේ හදවතට වචන වපුරන්නට උත්සාහ කරන්නේ. ඒ වචනය වපුරන කලෙහි මොකද්ද සිදුවෙන්නට යන්නේ? 16 වෙනි පදේ අපි කියවමු. මගාසල වූවෝ නම් ඔහුය. එසේම ගල්බිම්වල වපුරන ලද්දෝ නම් වචනය ඇසූ කෙනෙහිම ප්‍රීතියෙන් පිළිගන්න. නමුත් තමුන් තුළ මුල් නැති බැවින් මදකලක් පැවත වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි එකෙනෙහිම බාධා වන්නෝවෙත්. ඔව්. වචනය නිසා කුමක් නිසාද? ඔබගේ යහපත් ක්‍රියා නිසාද? ඔබ හොඳ මිනිසෙක් නිසාද? නොවේ. දැන් ඔබ මෙතන කියා තිබෙන 16 වෙනි පදේ කියන්නේ ගල් අතර වපරපු වචනය එයාය ප්‍රීතියෙන් වචනය ලබා ගත්තා. ඉතා ඉක්මනින් නැත්නම් එයාය ඕමනාවෙන් ඉක්මනින් ලබා ගත්තා. නමුත් මේ මිනිසයා තුළට ඒ වචනය හදවතට ඇතුළු නැති නිසා මොකද්ද වෙන්නට යන්නේ? පීඩා, කරදර වචනය නිසා. ඉතින් පුදුමයටපත් වෙන්න එපා. ඔබ මේ හරි වචනයක් ඔබ අස්සා සිටින මිනිසෙක් නිසා ඔබට පීඩාවක් එන්නේ නැහැ කියලා. සමහර කාලවලට ඔබගේ ළඟ පහත ඒ වගේම කවුරු හරි කෙනෙක් තුලින් වුණත් ඔබට යම් කිසි පැකිලීමකටපත් වෙන්නට කාරණා ඇති වෙන්නට පුළුවන්. නමුත් ඔබ කියන්නේ ස්වාමිනි මම විශ්වාස කරන මේ වචනය සැබෑ වූ වචනයයි. එකිනෙම බාධාවට ලක් වෙනවා. ඉතින් මේ වචනය දෙන්නේ දෙවියන් වහන්සේ. නමුත් පීඩා කරදර ඇති කරන්නේ යක්ෂයයි. ඉතින් යක්ෂය ඇති කරන්නේ වචන නිසා. ඉතින් ඔබ වචනේ තදින් අල්ලාගෙන සිටියොත් ඔබට කවදාවත් වරදින්න බෑ.
ඔබකෙන් මම පැකිලීමට පත්වන්නේ නැහැ මම මේ වචනය තුල පවතින මේ වචනය නිර්මාණය වී තිබෙන්නේ මගේ ජීවිතයට යහපත් ඵල දරන්නටයි මේ වචනේ නිර්මාණය වී තිබෙන්නේ යහපත් ඵල දරන්නටයි වචනේ ප්‍රශ්නයක් නොවේ තිබෙන්නේ අපි පැකිලීමට පත්වන ප්‍රශ්නේ තමයි අපිට තිබෙන්නේ ඒ කිය පැකිලීමට පත්වෙන්නේ නැතුව ඔබ කියන්නේ ස්වාමිනි මම සැලෙන්නේ නැහැ මම මේක බාධාවක් කරගන්නේ නැහැ මගේ ජීවිතේට මම විශ්වාස කරන මේ වචනය සමහර මිනිස්සු මේ වචනේ අහනවා ඊට පස්සේ චූටි සුළු දෙයක් සිද්ධ වුණා නම් අනේ බලන්න මම වචනේත් ඇහැව්වා මම වචනයත් එක්ක එකඟව ගමන් කරා ටික කාලයක් නෑ මේක ටික කාලෙක ගමනක් නෙවෙයි මේක උත්සාහ දැරීමක් නෙවෙයි මේක කැපවීමේ ගමනක් ස්වාමිනි මම ඔබ වහන්සේගේ වචනට කැප වෙලා සිටින්නේ මේ වචනේ මගේ හදවත සමග එක්සත් වී තිබෙන්නේ මේ වචනය මාගේ හදවතින් කොහෙත්ම කිසිසේත්ම කිසි කෙනෙකුට උදුරා ගමන්නට බෑ උදුරා දමන්නට බෑ මම මේ වචනේ විශ්වාස කරනවා මේ ලිදර වාක්‍ය මම විශ්වාස කරනවා දිවියන් වහන්සේ කැමැත්ත මම දිනු වෙන එක සඵල වෙන එක මම සුවෙන් ජීවත් වෙන එක ඔවිත හැමෝටම දිවම හැමෝටමයි දිවියන් වහන්සේ කවුරු හෝ වේවා අපි නිතර බලන්නේ ඔබ බයිබල් පද කියවපුවම උන්වහන්සේ කිව්වේ කවුරු හෝ වේවා මේ වචනේ විශ්වාස කරොත් ඒ කෙනාට උන්වහන්සේගේ වචනේ බලවත්සේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් රෝම පොතට අපි යන විට අපි දකින්නේ එතන ඔබට බයිබලයක් අතේ තියෙන එක විතරක් නෙවෙයි බයිබලයක් තියෙන එක හොඳයි. මම කියන්නේ බයිබලයක් නැහැ කියලා ඔබට කියන්න ඕනේ කියලා නැත්නම් බයිබල් පැත්තකින් දාන්න කියලා කියන්නේ නැහැ. මම කියන්නේ බයිබලේ කියවන්න. ආරම්භ කරන්න අලුත් ගිවිසුමේ තියෙන බයිබල් පද කියවන්න පටන් ගන්න. ඉතා හදිසියෙන් කියවන්න එපා. වචනෙන් වචනයට වචනේ මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න රෑ දවල් වචනය මෙනෙහි කරන්න. ඒක හරි වැදගත්. නිකං එක වචනයක් අහලා අපි නෑ අපි රෑ දවල් වචනේ මෙනෙහි කරනවා. එක එක පරිච්ඡේදයක් වෙන්න පුළුවන් එක පදයක් වෙන්න පුළුවන් ඒක ඔබට පුළුවන් මෙනෙහි කරන්න ඔබගේ මාර්ගය දියුණු කර ගන්නට ඕන නම් සඵල කර ගන්නට ඕන නම් එන ඔබ තෝරගන්න මම මේ වචනය තදින් අල්ල ගන්නවායි කියලා එතකොට අපි දකින්නේ 14 වෙනි පදයට අපි 14 රෝම 10 14 අපි කියෙව්වා 17 වෙනි පදයට අපි ආපුවාම මෙන්න මෙතනින් කියා තිබෙන්නේ කොහොමද අපගේ ජීවිත රැඳෙහිල්ල පැමිණෙන්නේ කියලා මෙසේ ඇසීමේ නැදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නැසීමද පැමිණෙන්නේ ඔව් මෙසේ අපට ඇදහිල්ල පැමිණෙන්නේ කොහොමද උන් වහන්සේගේ වචනය ඇසීමෙන් ක්‍රිස්තුස් කියන වචනේ ඉnga අදහස් වෙන්නේ ඇත්තටම ආලේපලත් වචනය නැත්නම් ආලේපෙන් අපට ලැබෙන එළිදරව්වෙන් අපට එළිදරව්වක් ලැබුණාම මෙන්න අපි තවත් දුර්වල පුද්ගලයන් හැටියට නොවේ ජීවත් වෙනට යන අපි කියන්නේ ස්වාමිනි මට දැන් එළිදරව්වක් තිබෙනවා ඔබට තිබෙන කුඩා එළිදරව්ව ඔබ තදින් අල්ල ගන්න දිනෙන් දින උන්වහන්සේ ඔය ලබාගත් ඇදහිල්ලේ වාක්‍ය එළිදරව් වචනය ඔබගේ ජීවිතේ වැඩි කරන්නට ඉඩ දෙන්න දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඔබගේ ජීවිතේ මේ එළිදරව් වාක්‍යෙන් ඔබ ජීවත් වෙන්න ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන් නැත්නම් ආලේපලත් එළිදරව් වාක්‍ය ඇසීමෙන් ආලේපලත් දෙවියන් වහන්සේගේ වාක්‍ය ඇසීමෙන් ඉතින් අපි තෝරගන්නට ඕන ස්වාමිනි මම මේ ඇදහිල්ලේ ගමන මගේ මේ ගමනේදී මා දකින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා සමගයි උන්වහන්සේ මාව දාලා යන්නේ උන්වහන්සේ කොහෙත්ම මාව අත්තර යන්නේ නැහැ උන්වහන්සේට යන්න තැනක් නැහැ මාව දාලා. ඒට හේතුව උන්වහන්සේ යන්න තැනක් තිබෙනවා නම් මාව දාලා. එනං උන්වහන්සේ මා සමග ගිවිසුමක් නෙවෙයි සෑදී උන්වහන්සේනම් බොරු කෙනෙක්. ඔබ බොරු දෙවි කෙනෙක්. උන්වහන්සේ කියන මං කවදාවත් කිසිසේත්ම ඔබව දාලා යන්නේ නැහැ. කිසිසේත්ම මං ඔබව දාලා යන්නේ නැහැ. මං ඔබ සමග සෑදී ගිවිසුම නිසා මට ඔබ සමගයි සිටින්නට වෙන්නේ. ඔබ මාගේ වචනේ විශ්වාස කරොත් නොකරත් ඒත් මං ඔබ සමගයි. නමුත් මා කෙරේ ඔබ විශ්වාසය තැබුවොත් මට පුළුවන් ඔබේ ජීවිතේ ආශ්චර්යමත් දේවල් කරන්න. මට පුළුවන් ඔබගේ ජීවිතේ ආශ්චර්යමත් දේවල් කරන්න. අපි හැමෝම දිනපතා
වර්ධනය වෙමින් සිටින්නේ අපි හැමෝම උන් වහන්සේගේ වචනේ විශ්වාස කරමින් අපගේ ජීවිතේ අපි ගොඩ නගමින් සිටින්නේ ඉතින් අපි කාලෙන් කාලයට අපි අනේ මේ 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 කාලේ හරි ගියේ නැහැ මං හිතන විදිහට මට ඉතින් නෑ නෑ කාලෙන් දෙවියන් වහන්සේගේ වචනේ කලටත් අකලටත් උන් වහන්සේගේ වචනය එකලෙසයි ක්‍රියාත්මක වෙන්නේ කාලෙන් කාලට වචන වෙනස් වෙන්නේ නැහැ සමහර දේශකයන් වෙනස් වෙනවා එයාගේ කාලෙන් කාලට තිබෙනවා යම් කිසි කාලයක් ආපුවම ඒගොල්ලෝ දේශනා කරන්නේ ඇදහිල්ල යම් තවත් කාලයක් ආපුවම ප්‍රේමේ තවත් කාලයක් ගියාම තංග මැදිහත්කාරකම යාත්‍නා තවත් කාලයක් ගියාම ඒ ඒ ඒ ඒ මාර්තුකා හොඳයි නමුත් හැම මාර්තුකාවක් තුල අපි දකින්නේ ඇදහිල්ල තිබෙන්නට ඕන අපගේ ඇදහිල්ලෙන් අපි වර්ධනය වෙන්නට ඕන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමෙන් අපේ තිබෙන ඒ නොහැදිලි කාරකම සම්පූර්ණයෙන්ම ඉවත් වී යන්නට ඕන අපේ සිතේ තිබෙන ඒ බය දුකමේ ආත්ම ඒ කිලිටු අදහස් සියල්ල ඉවත් වී යන්නට ඕන ඇයි අපට ඕන උන්වහන්සේගේ වචනය තුලින් වර්ධනය වෙමින් ශක්තිමත් වෙමින් අපගේ සුවය රකින්නට අපට ඕන අපි දියුණු වෙන්න අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ මේ තරම් මහත් පොරොන්දු මහත් පුරොන්දු දී තිබෙන අපට කුමක් සඳහාද මේ පොරොන්දු දී තිබෙන්නේ අපට අපගේ යහපත සඳහා අපට අපට උන් වහන්සේ කියන්නේ මේ සිරු දේවල් වලින් ඔබ මාගේ නාමය මහිමයටපත් කරන්නේ ඔබ දන්න දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙනවා කියලා ඔබ ඔබ උන් වහන්සේගේ නාමය විශ්වාස කරමින් ඒ පොරොන්දු උරුම කරගෙන ඔබ ජීවත් වුණොත් ඔබ පොරොන්දු උරුම කරගෙන ජීවත් වුණා නම් එනම් උන් වහන්සේගේ නාමයට නැත්නම් උන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ එලෙසමයි අපි විශ්වාස කරමු අපි ගමන් කරමු මේ ගමනේදී අපි කියමු ස්වාමිනී මගේ ඇදහිල්ල ඔබ දකින්නට තරමට මං ඒ තරම් බලවත්සේ ක්‍රියා කරනවා මගේ ඇදහිල්ල මගේ සිතේ පමණක් නොවේ සංගවාගෙන මා තියාගන්නේ මගේ ඇදහිල්ල ක්‍රියාවෙන් මගේ ඇදහිල්ල මං ක්‍රියාවෙන් ඔබ වහන්සේට පෙන්වුම් කර දෙනවා මගේ ඇදහිල්ල ක්‍රියාවෙන් ඔබ වහන්සේ අර සතර දෙනා බලපුවාම ඔබ කිව්වේ ඔබ වහන්සේ පැවසුවේ මේ සතර දිනාගේ ඇදහිල්ලයි ඔබ දැක්කේ. එයාගේ ඇදහිල්ල බලලා උන්වහන්සේ ඒ උත්පලව සිටිය මිනිස්යව සහ මුලින්ම සම්පූර්ණයෙන්ම සුවපත් කරා. අපි යමු මතියු 9 වෙනි පරිච්ඡේදයට. මතියු 9 වෙනි පරිච්ඡේදයට අපි යමු. බොහෝ වෙලාවට අපි අපට ඕන පක්කර අලුත් එලිදරව්වක්. ඔව් අලුත් එලිදරව් තමයි දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන්නේ අපට. යහපත් එලිදරව්ව තමයි උන්වහන්සේ ඔබට පුළුවන් උන්වහන්සේට පුළුවන් නම් ඔබගේ ඇදහිල්ල දකින්න 27 වෙනි පදයේ සිට අපි කියවමු යේසුස් වහන්සේ එතනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් දාවිද්ගේ පුත්‍රයාණෙනි අපට කරුණා කළ මැනව කියා මොර ගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය මට මේක කරන්නට පුළුවන් කියා නුඹලා විශ්වාස කරනවා දැයි යේසුස් වහන්සේ ඔවුන්ගෙන් නැසූසේක. එසේය ස්වාමිනී ඔහු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවායි කීසේක. ඔවුන්ගේ ඇස් පැහැදුනේය. කිසි වෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගනිල්ලාය යේසුස් වහන්සේ උන්ට තදින් අනකලසේක. එහෙත් ඔහු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතල කළෝය. ඔව්. දැන් සමහරවිට අපි කල්පනා කරන ඒ ස්වාමිනී ඔබ වහන්සේ තදින්ම මේ අන්ධ මිනිසයන්ට සිදුවුණු දේ ගැන ගිහිල්ලා ඔබ ප්‍රචාරය කරන්න එපයි කියලා කිව්වේ. ඇයි දන්නවද? මූලික හේතුව මෙන්න මේයි. පරිසිවරු ආගමික මිනිස්සු බොහෝ ආය යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තිබුවේ නැහැ. මොකද්ද ඒගොල්ලෝ කියන්න හැදුවේ? ඒගොල්ලෝ කියන්න හදන්නේ මොකද්ද? බලමු කොයිතරම් කාලයක් ඕම තිබෙන්නටද යන්නේ කියලා. ඕක විශ්වාස කරන්න එපා. ඕක බොරු ලකුණක්. ඉතින් ඒ නිසාම යේසුස් වහන්සේ දන්නවා. යේසුස් වහන්සේ හොඳටම දැන සිටියා මේගොල්ලෝ ගිහිල්ලා ප්‍රචාරය කරොත් එයාගේ සුවයත් එයයි නැති කර ගන්නවා. ඒගොල්ලෝ ගිල ප්‍රචාරය කරන්න පටන් ගත්තොත් යේසුස් වහන්සේ මහසෝ කර දැන් ඒගොල්ලෝ තවමත් සූදානම් වෙලා සිටින්නේ මේ බාහිර වෙනස ඇති උනේ එයගේ ජීවිතවල
නමුත් ඒ ඇයට තිබුණේ දැන් එයාට තිබෙන්නේ මේ බාහිර වෙනස නැත්තම් මේ ආත්මේ මේ මේ අයගේ මේ ඇස් පෙනීම ලබාගත් එක සම්බන්ධව තව තවත් ශක්තිමත් වෙන්න ඔව් යේසුස් වහන්සේ සැබවින්ම බලවත් හාස්කමක් කරමින් උන්වහන්සේ අපව සුවපත් කළා යේසුස් වහන්සේ ඇයට තදින්ම කිව්වා ගිහිල්ලා ඔබ කියන්න පොඩි මොකද මේ යේසුස් වහන්සේ ගිය ගිය සෑම ස්ථානයක තිබුණේ නොඇදිලි කර්ම තමයි යේසුස් වහන්සේ ගිය ගිය සෑම ස්ථානයක උන්වහන්සේගේ ගමින් උන්වහන්සේගේ නගරයටම උන්වහන්සේ ගියා උන්වහන්සේගේ ගිය වෙලාවෙදිත් මිනිස්සු විශ්වාස කරේ නැහැ මිනිස්සු විශ්වාස කරේ නැහැ ඉතින් උන්වහන්සේ දැන් මේ දෙදෙනා කොහොමද ගිහිල්ලා එයාය ශක්තිමත් නොවි සිටියේ अभी कोई कारण कैमती गिल किया हेमोटम गिल किया सूए लबागत गिल हेमोटम गिल किया एक हों अभी कोई कारण कैमती नम विशेष मे दिन आट उन वहां से थदीम अनक लकी हुआ उबगे सूए नतिकर गाने पा हेमोटम गिल उब किया दे ने पा थदीम प्रकाश लकी हुआ नम तेगल गिल हेमोटम प्रकाश करण पटा एक मनुष्य अंगे तीन पुरुद दत्तम है ए आयट तिबुने निवास गिहिल එයාට යම් එලිදරව්වක් තිබුණා අපි දකින්නවා එලිදරව්වක් 27 වෙනි පදේ ඒගොල්ලෝ එලිදරව්වකින් යේසුස් වහන්සේව කැඳෙව්වා කිව්වේ දාවිද්ගේ පුත්‍ර වූ යේසුනි අපට අනුකම්පා කළ මැනව 27 වෙනි පදේ අපෝ කියන යේසුස් වහන්සේ එතනින් යන කල අන්දයෝ දෙදෙනෙක් දාවිද්ගේ පුත්‍රයාණෙනි අපට කරුණා කළ මැනව කියා මොර ගසමින් එයාය මොර ගැසුවා අපට අපට කරුණාව දක්වන්න දයාව දක්වන්න දාවිද්ගේ පුත්‍ර වූ යේසුනි දාවිද් දකින්නවා මේ ආයත එලිදරව්වක් යම් කිසි විදියකින් එක්කෝ මේගොල්ලන්ට තව කෙනෙකුගෙන් ලැබුණ එලිදරව්වක් වෙන්න ඇති එයාට ඒ මත ඒ තරම් විශ්වාසයක් තිබුණේ නැහැ නමුත් මෙතන අපි දකින්නවා විශාල හාස්කමක් සිද්ධ වුණා යේසුස් වහන්සේ පැවසුවේ ඔබට පුළුවන් ද විශ්වාස කරන්න මට මේ දෙය කරන්න පුළුවන් කියලා. යේසුස් වහන්සේයන් ප්‍රශ්න කළා. අන්ධව සිටිය මිනිස්යන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ අපි. අපිට ඕනේ යාය යාත්‍නා කරලා නිදහස් කරන්න. නමුත් යේසුස් වහන්සේ කිව්වේ ඔබට විශ්වාස කරන්න පුළුවන් ද? ඒගොල්ලෝ කිව්වා ඔව් ස්වාමිනි අපි විශ්වාස කරනවා. එහෙනම් උන්වහන්සේ කිව්වේ ඔබගේ ඇදහිල්ලේ ප්‍රමාණය හැටියට ඔබගේ ඇදහිල්ල අනුව ඔබගේ යහපත් ක්‍රියා නිසා නොවේ ඔබගේ ඇදහිල්ල අනුව ඔබගේ සුවය ලබා ගන්න ඔබගේ ඇදහිල්ල අනුව ඔබගේ සුවය ලබා ගන්න ඉතින් මම විශ්වාස කරනවා මේ ස්ථානයේදී පවා උන්වහන්සේ අපට පෙන්වුම් කර දෙන්නේ උන්වහන්සේ දකින්නේ අපගේ ඇදහිල්ලයි උන්වහන්සේ සොයන්නේ ඇදහිල්ලයි උන්වහන්සේ යම කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් නම් මට කිසිම දෙයක් අපහසු නැහැ ඔබේ ජීවිතේ කරන්න. ඔබට පුළුවන් නම් විශ්වාස කරන්න විශ්වාස කරන්නන්ට කිසිම දෙයක් අපහසු නැහැ. කිසිම දෙයක් අපහසු නැහැ. ඒ නිසා ඔබ හාස්කම් ලබා ගත්තාම ඔබ සුවපත් වී සිටින පුද්ගලෙක් නම් ඔබ තෝරගන්නට ඕන මගේ මේ ඇදහිල්ල මම වර්ධනය කරගන්න. මට ඕන මගේ ඇදහිල්ල දිනපතා වර්ධනය කරගන්න මට බෑ එක එක්කෙනාට ඉඩ දෙන්න ඇවිල්ලා මගේ මේ හාස්කම ගැන මේ ප්‍රශ්න කරන්න ඇත්තටම යේසුස් වහන්සේව සුව කරාද මොකද උන්වහන්සේ කළේ අපිට පොඩ්ඩක් කියන්න කොහොමද උන්නේ දැන් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරපුවාම මොකද්ද වෙන්නේ ඒගොල්ලන්ට ඉතින් කට උත්තරයක් නැහැ ඒ නිසා තමයි ඒගොල්ලන්ට ඇත්තට කිව්වේ ඔබ ගිහිල්ලා දැම්මම කියා දෙන්න එපා ඊට පස්සේ අපි දන්නේ නැහැ මොකක් වුණාද කියලා මේ දෙදෙනාට යේසුස් වහන්සේ තදින්ම එයාට අනකරානම් ඔබ ගිහිල්ලා මේ හැමෝටම කියන්න එපයි කියලා ඔබට තිබෙන්නේ ඔබගේ ඇදහිල්ල ගොඩනගා ගන්න බොහෝ අය සුවපත් වෙලා තිබෙනවා බොහෝ අය එයා සුවපත් වෙලා තිබෙනවා රෙස්ලින් වලට ගිහිල්ලා හාස්කම් රෙස්ලින් වලට ගිහිල්ලා සුවපත් වෙලා තිනවා ආයි පාරක් ඒගොල්ලෝ ඒ වලටම වැටලා තිනවා ඇයි කවුරු කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලොන්ට කිව්වේ ඕක එච්චර කාලය තියෙන්නේ නැහැ. ඔය එක එක්කෙනා කරන ඔය හාස්කම් කියලා කියන දේවල් ඒවා එච්චර කාලයක් තිබෙන්නට යන්නේ නැහැ. ඒව ඕම නැති වෙලයි බලන්නකෝ දැන් මාස 6ක් හයක්වත් යන්නේ නැහැ. ඕක දැන් නැති වෙලයි. ඉතින් ආයි පාරක්
ඔබ මොකද්ද කරන්නේ මේ වෙලාවේදී තදින්ම ඔබගේ විශ්වාසය තදින්ම තබාගෙන ඔබ තරවටු කරන්නේ නැති නිසා ඒ අයගේ ප්‍රකාශනයට මොකද්ද ඔබ කරන්නේ ඔබ ඒ අයගේ වචනය විශ්වාස කරනවා ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ඒ ඒ ඔබගේ ඇදහිල්ල ඔබට ඔබගේ ඒ සුවය රකින්නට ඔබට අපහසු වෙලා තිබෙන දැන් මම හැමෝමගෙන් ප්‍රශ්න කරනවා කොහොමද මේක සිද්ධ වුනේ දැන් මට ඔබට දැන් හරියටම පේනවද ඔබට හරියටම තියෙනවද අංක සම්පූර්ණව තිබෙනවද ඉතින් ඒගොල්ලන්ට ටික කාලයක් ගියන් පස්සේ දැන් ඒගොල්ලෝ එන්න එන්න සැකසිත සිතුවිලි ඇති වෙන්න පටන් ගන්නවා සැකසිත සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තාම ඇදහිලි නැතුව යනකොට මොකද වෙන්නේ තවත් ඒගොල්ලන්ට බෑ ඒගොල්ලොන්ගේ ජීවිතයේ තියෙන ඒ හාස්කම තුල රඳා පවත්වන්න නැත්තං ඒ හාස්කම රඳවා ගන්නට යායට හැකියාවක් නැහැ. ඔබ තේරුම් ගන්නට ඕන ඔබ හාස්කමක් නැත්තම් ඔබගේ සුවය ඔබ ලබා ගන්නේ ඔබගේ ඇදහිල්ලෙන්. ඔබගේ සුවය ඔබ රකින්නටත් ඕන ඔබගේ ඇදහිල්ලෙන්. එදා පටන් ඔබ විශ්වාස කරන්නට ඕන ඔබ මහා හාස්කමක් ලබා ගත්තා. මම සුවය ලබා ගත්තා. දැන් මට තිබෙන්නේ ඒ සුවය ආරක්ෂා කරගන්න. සොරා එන්නේ සොරකම් කරන්නටත් සොරා එන්නේ ආපසු අපව මරා දානටත් සොරා එන්නේ අපව විනාශ කරන්නටත් එනිසා ඔබ තෝරගන්නට ඕන මම සැලෙන්නේ නැහැ මගේ විශ්වාසය මා තබා තිබෙන්නේ ස්වාමින් වහන්සේ කිරිය තව පදයක් බලමු ලුක් පොතට අපි යමු लूक पुतटपियामु दाहत्वनी परिच्छे देट लूक दाहत्वनी परिच्छे दे अपी एकलोस्यनी परिच्छे दाहत्वनी परिच्छे दे एकलोस्यनी पदे सिटापी कियवमु තවද ඔවුන් යෙරුසලමට යද්දී උන්වහන්සේ සමාරියද ගලීලේද මැදින් ගියසේක. උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල් වන කල කුෂ්ඨ රෝගීන් දස දෙනෙක් උන්වහන්සේට සම්බ වූයේ. වූවෝය. ඔහු දුරින් සිට යේසුස් වහන්සේ ආචාර්යින් වහන්සේ අපට කරුණා කළ මැනවයි ශබ්ද නගා කීවෝය. උන්වහන්සේ ඔවුන් දැක නුඹලා ගොස් පූජකයන්ට පෙනියල් පෙනියල්ලායයි කීසේක තවද ඔවුහු යද්දී පවිත්‍ර වූ බෝය ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුව වූ බව දැක මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් හැරි ඇවිත් උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටි උන්වහන්සේට ස්තුති කළේය ඔහු සමාරියේක්ය යේසුස් වහන්සේ උත්තර දෙමින් දස දෙනාම පවිත්‍ර වුණා නොවේද නමුත් නව දෙනා කොයිද මේ විදේශිකයා හැර දෙවියන් වහන්සේට ගෞරව කරන්නට වෙන කිසිවෙක් හැරි නායේද කියා ඔහුට කතා කොට නැගිට ඵලයන් නුඹේ ඇද හිල්ල නුඹ සුවකලේයි කිසේක ඔව් දැන් අපි දකින්නේ 10 දෙනෙක් මෙතන සුවපත් වුණා කුෂ්ඨ රෝගයෙන් 10 දෙනෙක් දැන් ඒ 10 දෙනා යේසුස් වහන්සේ ඒ මොරගැසුව යේසුස් වහන්සේට දුරස්තර සිටගෙන ඒගොල්ල යේසුස් වහන්සේට මොර ගැසුවා. ඉතින් යේසුස් වහන්සේ ඒ අයට අනුකම්පාව දක්වා උන්වහන්සේ ඒ අයට කිව්වේ ඔබ ගිහිල්ලා ඔබගේ පූජකයන්ට පෙන්වන්න කියලා. ඔබගේ ශාරීරිය ඔබ ගිල පූජකයන්ට පෙන්වන්න. ඊට පස්ව අපි දකිනවා එක්කෙනෙක් ඒගොල්ල යන කල්හි දැන් බලන්න යේසුස් වහන්සේ වචනයක් කතා කළා. ए आय यन अतर तुर तमाय ए आयट सुवय अत्पत कर गन्न पुलुवां कमा तिबुने एगलो विश्वास करा येसुस वहांसे के वाचने येसुस वहांसे की प्रकार में ए आयट दें समाजेट एतुल वेन तो ना मिना में कुष्ट रोगयान गीला ए आय पेन तो ना अपड़ दें कुष्ट रोगयाक नह अपड़ दें पूज के अवतर गीला अनुमते लबा गन्न तो ना नेवत गीला समाजेट एतुल वेन तिं येसुस वहांसे कथा कले अंतिम कारणाव उन्वहांस कथा कले क्यों दैंग उपट पुलुवान समाजेट मुहुन देन दैंग उपट पुलुवां गिहिल्ला उपगे पाउल
වලට ආපහු යන්න ගිහිල්ලා. නමුත් එක මිනිස්සෙ තමාගේ සුවය දැක්කයින් පසුව ඒක නා දැන් මම විශ්වාස කරන සමහරක් විට මේ නම දෙනා තුල ඇදහිල්ලක් තිබුණ නැහැ කියලා. මේ එක්කෙනා තුල පමණයි ඇදහිල්ලක් තිබ්බේ. මේ එක්කෙනා නිසා උන්වහන්සේ මේ එක මිනිස්සෙක් නිසා උන්වහන්සේ මේ දහ දෙනාම සුව කළා. මේ දහ දෙනාම උන්වහන්සේ සුව කළා. ඉතින් අපි මේ පදයෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ මේ මිනිස්සයා සුවය ලබා ගත්තාන් පසුව එයාට සමාජයට ඇතුල් වෙන්න නෙමෙයි ඕමනාවක් තිබුණේ. පූජකයන්ට ගිහිල්ලා තමගේ ශාරීරිය පෙන්වන්න ඕමනාවක් තිබුණේ නැහැ. ඒක නා විදේශිකයෙක්. නමුත් ඒක නා දෙක දෙයක් තිබුණ දැනගන්න. මම මේ විශ්වාස කරපු තැනන් වහන්සේ කවුද? මට උන් වහන්සේ ගැන තව වඩා වඩා දැනගන්නට ඕන. මට ඕන මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්දයි කියලා තේරුම් අරගෙන උන් වහන්සේ සමග ගමන් කරන්න. ඒක නෑවිල මහත් ශද්ධයකින්. ඒක නාගේ ශාරීරික සුවය දැක ඒක නා මොකද්ද කළේ? හැරිලා ආවා. මහත් ශද්ධයකින් දෙවියන් වහන්සේට ගෞරවය දුන්නා. ස්වාමිනී ඔබ වහන්සේට මම සියලු ගෞරවයක් දෙනවා ස්වාමිනී. මම විශ්වාස කරන මේ මනුස්සය ඇදහිල්ලෙන් විශ්වාස කර ඇදහිල්ලෙන් සුවය ලබා ගත්ත පමණක් නොවේ. ඒ මනුස්සගේ ඇදහිල්ලේ ක්‍රියාව මහත් ශද්ධයකින් දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න පටන් ගත්තා. ඒ මනුස්සට ප්‍රශ්නයක් තිබුණේ නැහැ සමාජයට මං ඇතුළු වෙන්න ඕනද නැද්ද කියලා. මට ඕන උන් වහන්සේට ගිහිල්ලා නමස්කාර කරන්න. 16 වෙනි පදේ මුහුණෙන් වැටි දෙවියන් වහන්සේට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති ප්‍රශංසා කරා. සැබවින්ම ඇදහිල්ලේ මිනිසෙක් ඇදහිල්ලෙන් සුවපත් ලබා සෝය ලබාගත් කෙනෙක් ඒ කෙනාගේ ජීවිතේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන ස්වභාවයක් තිබෙනවා. ඒ කෙනා එදා පටන් කියන්නේ මම මුහුණෙන් වැටි මගේ මුළු ජීවිතේම ස්වාමින් වහන්සේට මම බාර කරනවා. අදින් පස් මට මේ ලැබුණු සුවය ඒක ආශ්චර්යමත් දෙයක්. මට මේ ලැබුණු සුවය මේක ආශ්චර්යමත් දෙයක්. නමුත් මා දකින්නේ මේ සුවය පමණක් නොවේ මා සුව කරපු තැනන් වහන්සේ කෙරේ මට විශ්වාසය. උන් වහන්සේ ගැන තව වඩා වඩා වැඩියෙන් දැනගන්නට ඕන. ඉතින් උන් වහන්සේ මේ මිනිස්යාගෙන් ඇහැව්වේ කුමක්ද? ඒ මිනිස්යාගෙන් ඇහැව්වේ ඔබ දහ දෙනෙක් සුවය ලබා ගත්තේ නැද්ද? කෝ අනිත් නම දෙනා? උන් වහන්සේ බලාපොරොත්තු වී සිටියේ මේ නම දෙනත් එයාගේ ඇදහිල්ල ඇවිත් ප්‍රකාශ කරන්න. ඇදහිල්ල ඇවිත් ප්‍රකාශ කරන්න. ඔබගේ ඇදහිල්ල ප්‍රකාශ කරන්න කොහොමද? ඔබ දෙවියන් වහන්සේට නමස්කාර ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. ඔබගේ ඇදහිල්ල ඔබගේ ක්‍රියාවෙන් පෙන්නුම් කර දෙන්නේ කොහොමද? ස්තුතිමත් හදවතකින්. උන් වහන්සේ වෙතට දිනපතා ඇවිත් කියන ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ මහත් වූ අනුග්‍රහය නිසා ස්තුති. ඔබ වහන්සේ මට කළ මේ මහත් ක්‍රියාව මගේ හොඳකම නිසාවත් නොවේ. නමුත් ඔබ වහන්සේගේ යහපත්කම නිසා. යේසුස් වහන්සේ මේ මිනිස්යාගෙන් ප්‍රශ්න කරා කෝ අනිත් නම දෙනා? ඉතින් අදහස් කරන්නේ උන් වහන්සේ බලාපොරොත්තු වෙන සිටියේ මේ නම දෙනා එයි කියලා. නැත්නම් උන්වහන්සේ ප්‍රශ්න කරන්න තිබුණේ නැහැ. උන්වහන්සේ හැරිලා කියන්නේ මේ නම මේ 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 පුද්ගලයාට කියලා තිබුණා. ඇයි ඔබ ආවේ? මම ඔබට යන්න කියලා කිව්වා නේද? මම ඔබට කිව්වේ නැද්ද කියලා පූජකයන්ට පෙන්වන්නේ කියලා. ඒතර ඔබලාටත් පුළුවන් ගිහිල්ලා සමාජයට නැහැ. උන් වහන්සේ තරවටු කළේ නැහැ. උන් වහන්සේ බලාපොරොත්තු වුණා දහ දෙනාම ඇවිල්ලා මුහුණෙන් වැටි උන් වහන්සේට නමස්කාර කරන්න. දැනගන්න ඇදහිල්ලේ ගමන කියලා කියන්නේ ඇත්තට මේක සූස්ත්‍රයක් නෙවෙයි. අපගේ නමස්කාර ජීවිතයක්. බොහෝ වෙලාවට මම ඇදහිල්ල මේක ලබා ගත්තා ඇදහිල්ල මේක ලබා ගත්තා දැන් ඉතින් බලපුවාම මේ මනුස්සයා දැන් මේක දැන් සූස්ත්‍රයක් කරලා තිබෙන්නේ. මම මේ දේ කරොත් මේ දේවල් කර මේ 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 කරා නම් හරි නමට නෑ. ඔබට හැම වෙලාවෙදීම ශුද්ධාත්මන් වහන්සේ ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරපුවාම ඔබ මුහුණෙන් වැටි කියන ස්වාමිනී ඔබ වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් මම පුද කරනවා. ස්වාමිනී මගේ තියෙන යහපත් භාවය නොවේ මුත් ඔබ වහන්සේගේ යහපත් ක්‍රියාව නිසා අද මම දකිනව මගේ ජීවිතේ වෙනසක් ඇති වී තිබෙන්නේ. මේ මනුෂ්‍යයාට මේ මනුෂ්‍යයා පවිත්‍ර වුණා විතරක් නෙවෙයි බලන්න. අපි දකින්නේ මෙන්න නම දෙනා පවිත්‍ර වුණා. 17 වෙනි පදේ කියන්නේ නම දෙනා පවිත්‍ර වුණා. ඒ වගේම
දහ 8 වෙනි පදේ අපි දකිනවා යේසුස් වහන්සේ කිව්වේ අනිත්‍යය නොවේ දෙවියන් වහන්සේට ගෞරවය දෙන්නට ආවේ දහ 8 වෙනි පදේ කියන්නේ මේ ඇයි මේ විදේශිකයා විතරක් සැබවින්ම යුදවරුන් නව දිනක් හිටියා මේ 10 වෙනි එක්කෙනා තමයි විදේශිකේ කැරට් සිටියේ නමුත් මේ විදේශිකයාට දෙවියන් වහන්සේ කල ක්‍රියාව නැත්නම් එක්කෙනාට ඒ තරම් සූතිමත් හදවතක් තිබුණා අපේ ඇදහිල්ල ගමන කවදාවත් හරවන්න එපා සූස්ත්‍රයකට ක්‍රමවේදයකට අපි කියනතුන ස්වාමීනි මගේ ඇදහිල්ලෙන් මම ඔබ වහන්සේට නමස්කාර කරනවා මගේ ජීවිත ගමනේදී ස්වාමීන් මම ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නේ ඇයි වහන්සේ මගේ සුව කරන්නා විතරක් නෙවෙයි මගේ සපයන්නා මගේ සියල්ලෙන් සියල්ල හැම දෙයක්ම මම ඔබ වහන්සේට ගෞරවය පුද කරන ස්වාමීනි දැන් මේ මිනිස්සරීට වඩා විශේෂ ආශිර්වාදයක් ලැබුණා අර මිනිස්යන් පවිත්‍ර වුණා පමණයි නමුත් මේ කෙනාගේ ඇදහිල්ල තවත් දුරට වර්ධනය කරන පිණිස ඇදහිල්ලේ කතුරු සමග ලං වී නැත්නම් ඇදහිල්ලේ කතුරු වෙතට ඇවිල්ලා නමස්කාර කරන්නට ආපු කෙනා නැත්නම් ඇදහිල්ල ගැන තව වඩා වර්ධනය කරමින් ජීවත් වෙන්නට ඕමනාවක් තිබුණු මේ පුද්ගලයාට දෙවියන් වහන්සේ විශේෂ ආශිර්වාදයක් නියම කළා. මොකද්ද මේ විශේෂ ආශිර්වාදය? 19 වෙනි පදේ කියන්නේ ඔබ යන්න, ඔබ නැගිට යන්න. ඔබගේ ඇදහිල්ල ඔබ සම්පූර්ණකමට ගෙන ඇවිත් තිබෙන්නේ. ඔබගේ ඇදහිල්ල ඔබව සම්පූර්ණකමට ගෙන ඇවිත් තිබෙන්නේ. කොයිතරම් වැදගත්ද? අපි උන් වහන්සේ වෙතට හැරි එන විට අපගේ හාස්කම සමග අපගේ හාස්කම අපි ලබා ගත්තේ අපගේ මහලකුකම් නිසා නොවේ අපේ හාස්කම අපට ලැබුණේ උන් වහන්සේගේ වචනේ යවා උන් වහන්සේ දහ දෙනාව පවිත්‍ර කළා උන් වහන්සේගේ වචනේ යවා නමුත් එක මිනිසෙක් විශ්වාසවන්තව දෙවියන් වහන්සේ වෙතට හැරිලා උන් වහන්සේට ගෞරවය දෙන්න පටන් ගත්තා මහිමය දෙන්න පටන් ගත්තා අනිත් නම දෙනා පවිත්‍ර වුණා නමුත් මේ මිනිසයාට විශේෂ ආශිර්වාදයක් වුණා ඒ මිනිසයා සම්පූර්ණකමටපත් වුණා සම්පූර්ණකමටපත් වුණා ඉතින් සමහරක් වෙලාවට මේගොල්ලෝ අපිට උගන්වලා තියෙන හැටියට අපිට අපි ඉගෙන ගන්න තියෙන්නේ අර මිනිස්යන්ගේ තිබෙන කෑලි හැලෙන එක නැවතුණා නමුත් අර අඩුපාඩු තවමත් පෙනුණා නමුත් මේ කෙනාගේ ඇඟිලි ටික ඔක්කොම ආයෙ පරක් යථා තත්ත්වයටපත් වුණා අනිත්‍යයේ ඒ ඇඟිලි හැලන එකයි නියපොත් ගැලවෙන එකයි ඔක්කොම නැවතුණා නමුත් එයාගේ තත්ත්වේ ඒ පවිත්‍ර වෙලා තිබුණේ විතරයි නමුත් මේ මිනිස්යාට ලැබුණු සම්පූර්ණකම තව ගෑදහිල්ල තුල ඔබ වර්ධනය වෙමින් උන්වහන්සේට නමස්කාරය ඔබ ගෙන එන්න ස්තුතිමත් හදවතකින් මම මුහුණෙන් වැටි ස්වාමීන් වහන්සේ දිනපතා ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ අත්‍යවශ්‍ය දේවල් ඔබ වහන්සේ සපයා දෙන දේ මගේ ජීවිතර අවශ්‍ය කරන දේවල් වලටත් වඩා වැඩියෙන් ඔබ වහන්සේ මට සපයා දෙන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ සමග මම ගමන් කරන මේ ජීවිත ගමන ස්වාමීනි. මම තවත් අර විදිහට පරාජය ජීවත් වෙනට යන්නේ නැහැ. මම සාහසකමක් ලබා ගත්තා. දැන් මං ගිහිල්ලා පූජකයන්ට ගිහිල්ලා මගේ ශරීරය පෙන්වන්න දැන් මට පුළුවන් ගිහිල්ලා ආපහු මගේ පෞල් වෙතට යන්න. එතකොට මට පුළුවන් ආපහු සමාජයට ඇතුල් වෙලා මගේ මේ ව්‍යාපාරය කරන්න මගේ මේ කාරණා නැන් දෙවියන් වහන්සේ ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු වුණා දහ දිනාගෙම දහ දිනාගෙම උන් වහන්සේ බලාපොරොත්තු වුණේ මෙන්න උන් වහන්සේ මට ප්‍රශ්නයක් තිබෙන උන් වහන්සේ බලාපොරොත්තු වෙන සිටියේ දහ දිනාම එයි කියලා නමුත් මේ එක්කෙනෙක් මේ නම දිනාගින් එක්කෙනෙක්වත් මේ විදේශිකයව අනුගමනය කරේ නැහැ ඒට හේතුව මේ කෙනාට අනර්ග ඇදහිල්ලක් තිබුණා මේ කෙනා කිව්වා ස්වාමීනි මගේ මේ අනර්ග ඇදහිල්ල සමග මම ඔබ වහන්සේට ඇවිල්ලා නමස්කාර කරනවා. අද පටන් ස්වාමීන් වහන්සේ මගේ නමස්කාරය ඔබ වහන්සේටමයි. අද පටන් ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ ඔබ වහන්සේට මම බාර කරමින් සිටින්නේ. අපි දකින්න විදේශිකයන් 3 දෙනෙක් උන්වහන්සේගෙන් සුවය ලබා ගත්තා කියලා ඇදහිල්ලෙන්. ඒ 3 දෙනාගේ එක්කෙනෙක් තමයි අපි දකින්නේ මේ මිනිසයා. මේ මිනිස දෙවියන් වහන්සේට බොහෝසේ ප්‍රේම කළා. මේ මිනිස හැරිලා ඇවිත් කිව්වා ස්වාමීනි ස්තුති ස්වාමීනි අම ඔබ වහන්සේ අනුව ගමන් කරනවා. ඉතින් ඇදහිල්ල කවදාවත් අපි සූස්ත්‍රයක් කරන්නේ නැහැ. ඇදහිල්ල කවදාවත් අපි කියන්නේ නැහැ මේක මේ සමහර මිනිස්සු මේ ඇදහිල්ල කියලා කියන්නේ මේක
මේක නිකන් මිනිස්සයන් මේ ඇදහිල්ල පාවිච්චි කරන දෙවියන් වහන්සේගෙන් උන්වහන්සේගේ අතමරන්නට පුළුවන් ඕන වෙලාවට අපට අවශ්‍ය දේවල් නැහැ උන්වහන්සේගේ අතමරන්නට අවශ්‍යතාවයක් නැහැ අපට උන්වහන්සේ පොරොන්දු වුණු දේවල් අපට තිබෙන්නේ විශ්වාස කර ලබා ගන්න ඒට හේතු උන්වහන්සේට උන්වහන්සේට ඕනාවක් තිබෙන්නේ ඔබගේ ඇදහිල්ල දෙස බලමින් ඔබට පිළිතුරු දෙන්න උන්වහන්සේගේ දූදරුවන් හැටියට අපට පුළුවන් නිර්භීතව උන්වහන්සේගේ කරුණාවෙන් සිංහාසනයට ඇවිත් අපගේ අවශ්‍ය වේලාවේදී උන්වහන්සේගෙන් අපට ඕමනා කරන දේ කියා දීලා ලබා ගන්නට පුළුවන්. ඇයි අපේ පියාණන් වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරනවා. උන්වහන්සේට ගෞරවයත් මහිමයත් පුද කරමු අපි. අපි හාස්කමක් ලබා ගත්තයි කියලා අපි හාස්කම දිවි කෙනෙක් කරන්නේ නැහැ. අපේ හාස්කම් අපේ ජීවිතේ හාස්කම් කරපු තැනන් වහන්සේටයි අපි අපගේ ගෞරවය මහිමය පුද කරන්නේ. ඒකෙන් ඔබට පුළුවන්කමක් තිබෙන ඔබගේ ඔබ සම්පූර්ණකමට එන්න. අර මිනිස්සයෝ ඒ අය පවිත්‍ර වුණා. නමුත් මේ මිනිස්සයා සම්පූර්ණකමට පත් වුණා. යේසුස් වහන්සේ මේ 19 වෙනි පදයේදී උන්වහන්සේ වචන කතා කරයින් පස්සේ මම විශ්වාස කරනවා ඒ මොහොතේ පටන් මේ මිනිස්සයාගේ ඒ නැතිවිච්ච ඇඟිලි දැන් ආපහු කෙලින් වෙන්න පටන් අරගෙන ඇති. ඒ මිනිස්සයාගේ නැතිවිච්ච දේවල් මෙන්න කෙලින් වෙන්න පටන් අරන්. ඇයි යේසුස් වහන්සේ විශේෂ ආශිර්වාදයක් නිකුත් කළා? ඔබගේ නමස්කාර ජීවිතෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වඩ වඩා වැඩියෙන්. ආදර දෙවියනි, ඔබ වහන්සේ කැමැත්ත ස්වාමීන් අද දවසේදී අපව සූපත් කරමින්, අපව නිදහස් කරමින්, ඔබ වහන්සේගේ වචනේ හරි ලෙස තේරුම් අරගෙන ඔබ වහන්සේගේ සෙනඟ නිදහස් කරන්නට ඔබ වහන්සේ කැමැත්ත ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ ප්‍රේමණීය පියනන් වහන්සේ, අහස පොළව මවපු තැනන් වහන්සේ, අපට බොහෝසේ ප්‍රේම කරන තැනන් වහන්සේ, අප ගැන කවදාවත් ඔබ වහන්සේ වැරදි ලෙස සිතන්නේ නැතුව අපට ස්වාමීන් වහන්සේ නිතරම ස්වාමීන් වහන්සේ යහපත කරන දෙවියන් වහන්සේ. අපි ඔබ වහන්සේ වෙතට එන විට ඇදහිල්ල යමෙකුට ඇදහිල්ල නැතිනම් ස්වාමීන් අපි ඇදහිල්ල ලබා ගන්නට එන විට ඔබ වහන්සේ වෙතට ඔබ වහන්සේ අපට තරවටු කරන්නේ නැහැ. ඔබ වහන්සේ කියන්නේ ඔබගේ ඇදහිල්ල වර්ධනය කරන්නට මම උපකාර කරන්නම්. යාකෝබ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේ අපට කියා තිබෙන්නේ ඔබගේ ඇදහිල්ල වර්ධනය කර ගන්නට ඕන නම් ඔබට අවශ්‍ය උන්වහන්සේගේ ප්‍රඥාව. ඒ පදේ අපි කියවමු. යාකෝබ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදේ. නමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම් වරද නොතබන්නා වූ බොහෝ කොට සියල්ලන්ට දෙන්නා වූ දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ. නමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක් නිසාද අනුමාන කරන්නා සුළඟින් ගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැළට සමානය. ඔව්. ඉතින් ඔබට ප්‍රඥාව අවශ්‍ය නැහැ. ඔබට තියෙන ස්වාමිනී මගේ ඇදහිල්ලෙන් මම ඔබ වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලන්නේ. ආදර දෙවියනි ඔබ වහන්සේට ස්තුති වේවා. ස්වාමිනී මනුෂ්‍යට අවශ්‍ය කරන ප්‍රඥාව, මනුෂ්‍යට අවශ්‍ය කරන ඒ සුවය, මිදීම, සඵලත්වය, ඒ අඩුපාඩුකම් එයගේ නිවස්සල තියෙන දේවල් ඒව සියල්ල ඉවත් කරමින් ඔබ වහන්සේට බලවත් හාස්කමක් මේ මොහොතේදී ඔබට කරන්න පුළුවන්. ස්වාමීන් විශේෂම යාත්‍නා කරන ස්වාමීන් වහන්සේ දවසේදී ස්වාමීන් යම් කෙනෙක් ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබා එයාගේ පවසන නම් ඔව් ස්වාමිනී මම මේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ, මෝසස්ගේ දෙවියන් වහන්සේ, ඒ වගේම ඔබ වහන්සේ අද දවසේදී එදා කළ දේවල් අදත් මගේ ජීවිතය ඔබ වහන්සේ කරන්ට යන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට ඔබ වහන්සේ කර තිබෙන හාස්කම් ගැන අපි නිතර නිතර සිහි කරමින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ සෙනඟ ඔබ වහන්සේ කරුණාවේ දෑතට බාර කරනවා. අද දවසේදී අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ පොව ධෛර්යමත් කළා, ශක්තිමත් කළා, ඇදහිල්ලෙන් වර්ධනය වෙනට ස්වාමීන් වහන්සේ අපව ආබ්‍රහම් ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටි ආකාරයෙන්ම දුර්වලතාවයේ නොවේ ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටි නිසා ආබ්‍රහම්ට පුළුවන්කමක් තිබුණා ඒ පොරොන්දු උරුම කරගන්න. ඒ වගේම ඔබ වහන්සේගේ සෙනඟ අද අපි ආබ්‍රහම්ගේ වංශයයි. අපට ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ ගන්නපු ආකාරයටම පොරොන්දු උරුම කරගන්නා පිණිස ඉවසීමෙන් කටයුතු කරමින් ඔබ වහන්සේගේ පොරොන්දු උරුම කරගන්න ස්වාමීන් අපට උගන්වන්න නිසා ස්තුතියි. ස්තුති අපට ඔබ වහන්සේගේ ප්‍රඥාව ලබා දුන්න නිසා, එලිද්‍රව් ඥානය ලබා දුන්න නිසා ස්තුතියි ස්වාමීනි.
ඉදරවඥානින් සන්මහන්ස අපි ජීවත් වී ඒ පාතාලේ දොරටුවට කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ අපේ ජීවිතේ පාලනය කරන්න. ඔබ වහන්සේ කරුණාව දෑතර සෑම කෙනෙක්ව බාරයි. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්.